දැන් මෙහි කෙටි ඉතිහාසයත් එක්කම මම හිතුවා මේක කතා කරන්න මොකද අපේ රටේ ජනතාව වුණත් ඇත්තටම මේ ජාතික සම්පත් කියලා ගිහිල්ලා බලන්නේ අරණ පරණ අවුරුදු 2000කට 3000කට කලින් හදපු වැව් සහ නටබුන් බාට පතිලා තිබෙන ගල් කණු වගේ දේවල් පමණයි රටේ ජනතාව තුළ ඇත්තටම අවබෝධයක් නැහැ පුරුද්දකුත් නැහැ අපේ රටේ ඊට පසු කාලිනව ගොඩනැගිච්ච ජාතික උරුමයන් ප්‍රමාණයක් තිබෙනවා මහා දවැන්ත ජාතික සම්පත් ප්‍රමාණයක් තිබෙනවා ඒවා පිළිබඳ ඇත්තටම රටේ ජනතාවට ලොකු අවබෝධයක් හැංගීමකුත් නැහැ දැන් උදාහරණයක් ලෙස ගත්තොත් අපි මේ කතා කරන්න යන ත්‍රිකුණාමලයට මිනිසු ගිහිල්ලා සෙරුවාවිල පන්සල වඳිනවා ත්‍රිකුණාමලයේ නගරේ ඉන්න මෝටික බලනවා ඊට පස්සේ කොනේශරම් කුවේට ගිහිල්ලා ඇතරින් ඉඳලා යටි මුද බලනවා ඊට එහා පැත්තේ තියෙන මුළු ලංකාව මේ ණයබරින් මුදවා ගන්න සමත් මේ දැවැන්ත තෙල් ටැංකි පද්ධතිය දිහා බලන්නේ දරුවන්ට පෙන්වන්නේ නැහැ ඒ නිසා මම ඒක හිතුවේ මේ පිළිබඳව යම් මූලික අදහසක් එක්කම ඔබතුමාලා ජනතාවට කරුණ ඉදිරිපත් කළ යුතුයි කියලා දැන් ත්‍රිකුණාමලයේ මේ තෙල් ටැංකි වරායේ පිහිටා තිබෙන මේ තෙල් ටැංකි පද්ධතිය 1920 ගණන් වලදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී මේ ලංකාව පාලනය කරද්දී ආරම්භ කරලා 1930 ගණන් වලදී පමණ මෙතන තෙල් ටැංකි 102ක් වුණ කොට නගනවා සාමාන්‍යයෙන් මේ තෙල් ටැංකි අක්කර 750ක භූමි භාගයක් පුරා විදිලා තිබෙනවා මේ තෙල් ටැංකි 102 සාමාන්‍යයෙන් එකක ඝන මීටර 12500 සරලව ගත්තොත් අපිට කියන්න පුළුවන් ටොන් 10000 එක ටැංකියක ටොන් 10000ක් කපඩා කරන්න පුළුවන් ඉතාම ශක්තිමත් වාණේ වලින් හදන ලද අවුරුදු 100කට වඩා කල්පවතින එක ඔප්පු වෙනවා මේ දැනුත් ඒවා ඉතා හොඳ තත්ත්වෙන් පවතින නිසා මිනිසුන් විසින් කරන ලද හානි අරෙන්න ඒවායේ වෙන ගැටලු මතුවලා නැති තරම් සත් තෙල් ටැංකියෙම මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා පර්යන්තයක් තිබෙනවා ඒ වගේම ඒට සමාන්තරව හදලා තිබෙනවා ත්‍රිකුණාමල වරායේ සිට මේ තෙල් ටැංකිය වලට තෙල් බාන්න හදපු ජටි කීපයක් තිබෙනවා පසුව හදපුවක් තිබෙනවා එතන සිට නල මාර්ගයක් තිබෙනවා මේවට තෙල් ටැංකිය වලට තෙල් ප්‍රවාහනය කරන්න ඒ නිසා මෙම දවැන්ත තෙල් ටැංකි පද්ධතියක් බ්‍රිතාන්‍යයන් විසින් සකස් කරනු ලැබුවා ලංකාව නිදහස ලැබුවට පස්සේ බ්‍රිතාන්‍යයන් මෙම තෙල් ටැංකි පද්ධතිය ලංකාවට ආබා දුන්නේ නැහැ ඒ වෙනුවෙන් දේශපාලන අරගලයක් කරන්න සිදු වුණා ලංකා ආණ්ඩුවට සහ පසු කාලෙ නැති වෙච්ච කණිත නීතිගත සංස්ථාවට. සහ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් පාලනය යටතේ ඔවුන් කිව්වා මේකට ලංකාවට ලබා දෙනවා නම් රන් පවුන් බ්‍රිතාන්‍ය පවුන් ස්ටර්ලින් පවුන් 250,000 ඒ සඳහා ගෙවිය යුතුයි කියලා. ඒ අනුව ශ්‍රී ලංකා කණිත සංස්ථාව තමයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් 1964 වෙනකොට වාරික තුනකින් මේ තෙල් ටැංකි පද්ධතියට දාලා ගන්න ස්ටර්ලින් පවුන් 250,000ක් ගෙවලා මේ තෙල් ටැංකි පද්ධතිය ලංකාවට සම්පූර්ණයෙන් අයිති කරගන්න. ඒ නිසා මේ තෙල් ටැංකි පද්ධතිය ඒ ආකාරයට ලංකාවට ලැබෙනවා. ඒ ඉඩම ලංකා ආණ්ඩුව සතුව තිබුණේ නැත්නම් ලංකා ආණ්ඩුවේ මේ ඉඩම තෙල් සංස්ථාවට පවර ගන්නත් තෙල් සංස්ථාව පැත්තෙන් ඒ කාලෙ සිටම මහන්සිලා තිබුණා. තේනසා 1970 දශකයේ අවසාන වෙනකොට මේ ත්‍රිකුණාමලයේ සිට පිහිටාතිබේ තෙල් ටැංකිය පාවිච්චි කරලා විශේෂම නැගෙනහිර පළාතටත් ඒ ආසිත අනුරාධපුරය පොළොන්නරුව වගේ ප්‍රදේශවලටත් තෙල් බෙදා හැරීම කෝචි මාර්ගයෙන් සිදු කරන ලැබුවා ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානය කරගෙන. මොකද ඔබ දන්නවා කොළඹ හරහාම සීලුම තෙල් බෙදා හැරීම තමයි අද වැඩිපුර සිදු වෙන්නේ. අති විශාල අමතර ප්‍රවාහන වියදමක් යනවා විශාල මාර්ග තදබදයක් ඇති කරන පරිසර දූෂණයක් සිද්ධ වෙනවා ඒ සියල්ල මිතුරු වුණා නැව් මාර්ගෙන් ත්‍රිකුණාමලයේ තෙල් ගෙනිහිල්ලා ඒවා දුම්රිය මාර්ගෙන් බෙදා හැරීම 70 දශක අවසානක සිදු වුණා පසු කාලීනව 1980 දශක වෙනකොට අපි දන්නවා යුදමය වටපිටාවත් එක්ක යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා ආරක්ෂාව සම්බන්ධව ඒ එක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වලින් මේ තෙල් ටැංකි පද්ධතියේ තෙල් ටැංකි 102ක් තිබුණා මේකෙන් දෙකක් ඇත්තටම විනාශ වුණා සමහර 102ක් තෙල් ටැංකි තිබුණා
එකසිය දෙකක් අංක කළ තිබුණාට සියවෙනි තෙල් ටැංකිය තිබුණේ නැහැ. ඒ කියන්නේ 1 2 3 4 කියලා තෙල් ටැංකිය අංක කරනවා 100 තිබුණ නැහැ. වර්තමාන හිතන්න පුළුවන් 100 කොමිස්සයකට ගිහිල්ලා කියලා. නමුත් එහෙම නෙමෙයි. ඔවුන් විශ්වාස කරාය වෙලාවේ අංක 100 කියන ඉලක්කම සුබවාදී ඉලක්කමක් නෙමෙයි කියලා. 100 කියලා 100 කියලා තෙල් ටැංකියක් හැදුවේ නැහැ. ඒ නිසා 99න් පස්සේ 101ට ගියා. මේක අපිට වැදගත් වෙන ඉතුරුලා තියෙන තෙල් ටැංකි ටික දැනගන්න ඉතින්. අද නම් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් දේ තමයි නේද? අපි දන්නවා ගෝල්ඩ් නැගිල වල බිල්ඩින් වල තට්ටු අඩු වෙනවා. පාරවල් ට්‍රැක් 6 පාරවල් ට්‍රැක් 4 වෙනවා. ඒවා වෙන්නේ කොමිස් නිසා. ඒ කාලේ තෙල් ටැංකි අඩු වුණේ හිම නිසා නෙමෙයි. සියවෙනි ඉලක්කම හොඳ නැහැ කියලා හිතුවා. මොකක් හරි ගහදපු අය. ඒසත් තෙල් ටැංකි 170 තියෙන්නේ අංක 102ක් තිබ්බට 101යි. 101න් දෙකක් විනාශ වුණා. ජපානෙන් බෝම්බ දැමීම හරහා එක ගුවන් යානයක්ම කඩාගෙන වැටිලා අනිත් එකත් තවත් සිවිල් ගුණනතුරක් සිද්ධ වෙලා තවත් තෙල් ටැංකියක් විනාශ වුණා. එනුව තමයි මේ තෙල් ටැංකිය 99 බවට පත් වෙන්නේ මේක ඒ නිසා. ඊට 1980 දශක වෙනකොට මේ තෙල් ටැංකි වලට අදාළව ඒවා මිලදී ගන්නගෙන නැත්නම් ඒවට අදාළ කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න විශේෂයෙන්ම ඇමරිකාක් සිටින පදය බ්‍රිතාන්‍යතුරු රටවල් වලින් උත්සාහ කරා මේ තෙල් ටැංකි ටික පවරා ගන්න. ඒ පවරා ගන්න උත්සාහ කරන වෙලාවේදී අපි දන්නවා ලෝක දේශපාලනය එතකොට වෙනස්. එතකොට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව හිටියේ එක දේශපාලන කඳවුරක. විශේෂයෙන්ම අපේ රටට ආසන්නයේ තියෙන ඉන්දියාව හිටියේ සෝවියට් දේශයේ සමග දේශපාලන කඳවුරේ. එනිසා ඉන්දියාව මේ ඇමරිකාව විසින් ලංකාවේ ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ලබා ගැනීම පිළිබඳව බරපතල ලෙස උනන්දු වුණා. බරපතල ලෙස එකට ඉන්දියාවේ අකමැත්ත ප්‍රකාශ කළා. ඒ නිසා අද ඔබතුමා ළමයි අහන්න ඉන්න ප්‍රශ්නකට සම්බන්ධ නිසා මම මේක කියනවා. ඒ නිසා විධායක බලතල පාවිච්චි කරලා ලංකාවේ පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව, කැබිනට් එකේ හරි අනුමැතියකින් තොරව, ජනතාවගේ අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් ඇඳුන නීති දාගෙන ජයජයව ජනාධිපතිවරයා ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරද්දී ඒ ගිවිසුමේ එක කොන්දේසියක් බවට පත් වුණා. මේ තියෙන්නේ ගිවිසුමේ 6 වෙනි ඇමුණුම නැත්නම් 6 වෙනි උප ග්‍රන්ථයේ ඊට පැහැදිලිව දාලා තියෙනවා. මොකද්ද මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳව රජීව් ගාන්ධි මහතා ජනාධිපති ජයජයවර්ධනට 87 දී වෙනලද ලිපියකින් මේක මුලින්ම ඉල්ලනවා. ඒක ඊට පස්සේ ගිවිසුම ඇතුළත් වෙනවා. මම ඒක කියවන්නම්. කරුණු දෙකක් තියෙනවා ත්‍රිකුණාමලයේ ගැන. එක Trincomalee O any other ports in Sri Lanka will not be made available for military use by any country in a manner prejudicial to India's interests. Deka, the work of restoration and operating the Trincomalee oil tank farm will be undertaken as a joint venture between India and Sri Lanka. එතන 87 ඉන්දු ලංකා ගිවිසුමේදී ඒ කාලේ මේ තෙල් ටැංකිය 99න් වැඩි ප්‍රමාණයක තෙල් ගබඩා කරලා තිබුණේ නැහැ ඇත්තටම. මුත් ඒ වෙලාවේ තමයි ජයජයවර්ධනලා රට පාවා දීමේ ඒ ගිවිසුමට මේ ජාතික සම්පතත් විධායක බලතල පාවිච්චි කරලා වික්කේ. මොකද සමහර අය කියනවා මේ විධායක ජනාධිපති සමෙන් රට ආරක්ෂා වුණා කියලා. මේ තියෙන්නේ ඒවට දාලා කරන ඒවා ආරක්ෂා වෙච්ච විදිය. ඒසත් තෙල් ටැංකිය ටික ඉස්සෙල්ලාම ඉන්දියාවට දෙන්නේ ඇත්තටම ඉන්දු ලංකා ප්‍රජාතන්ත්‍ර විරෝධී ගිවිසුම. නමුත් අද අපේ සාකච්ඡාව එක නොවන නිසා ඉදිරියට ගියොත් එහෙම ඒ අනුව යුදමය වටපිටාව තුළදී මේක ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ආරක්ෂා කරගෙන තිබුණා. ඊට පසුව තමයි මේකේ වර්තමාන නූතන මේ ජාතික සම්පත විකිණීමේ නූතන පරිච්ඡේදය ඇරඹේ. ඒක ඇරඹෙන්නේ ඇත්තටම 2003දී රණිල් වික්‍රම 2003 පෙබරවාරි මාසේ 7 වෙනිදා රණිල් වික්‍රමසිංහ මහත්මයාගේ යලිපබුදුමු ශ්‍රී ලංකා ආණ්ඩුව බලයටපත් වුණා 2001 දෙසැම්බර් මාසේ. අන්න ඒ අවස්ථාවේදී මේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි 99ම ඉන්දියාවට අමුඅමුවේ විකුණා දමන පාවා දෙන නීති විරෝධී කිවිසුමක් රණිල් වික්‍රමසිංහ රජය අස්සම් කරා. ඒ කිවිසුම අනුව මේ තෙල් ටැංකි 99ම ඉන්දියාවට පැවරුවා. එක තෙල් ටැංකියක අවුරුද්දක ගාස්තුව ඩොලර් 1000යි. ඒ කියන්නේ රුපියල් 1 ලක්ෂ අද ගත්තොත් රුපියල් 1 ලක්ෂ 70000යි. මුළු තෙල් ටොන් 10000ක් ගබඩා කරන්න පුළුවන් එක ටැංකියක් වික්කේ
බදුදුන්නේ ඩොලර් 1000ක වගේ ගානකට. ඒතර ටැංකිය 99ට ඩොලර් 99000යි. ඊට අමතරව තව අමතර සේවා ගාස්තු කියලා ඩොලර් 1000ක් දාලා මේ මුළු තෙල් ටැංකි පද්ධතියත් මේ මේ මුළු ප්‍රදේශයම මේ සියලුම අනිත් පහසුකම් සමග ඉන්දියානු LIOC කියන ලංකා ඉන්දියන් ඔයිල් කම්පැනි කියන එකට රයිලි ක්‍රමසිංහ ආණ්ඩුවෙන් විකුණු ලැබුවා. මෙතන ඒ ගිවිසුම තිබෙනවා. අවශ්‍ය වුණොත් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඊට මේ මේ ගිවිසුමේ එකක් තිබුණා. එක ගිවිසුමේ තිබුණා මාස 6ක් ඇතුළතදී ඒ සම්බන්ධව නීත්‍යානුකූල බදු ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. නමුත් උණු දෙය තමයි අද මේ වෙනකන් ඉන්දියාව මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ම අට වෛද්‍යවාසකම් කියනවා. ඒකෙන් 14ක් වුන් නිශ්චිතව දැනට පාවිච්චි කරනවා. හැබැයි උන්ට කිවිසුමක් නැහැ. අද මේ වෙනකන් ඉන්දියාව ලංකාවේ ත්‍රිකුණාමල වරායේ තිබෙන තෙල් ටැංකි වල පහසුකම් භුක්ති විඳින්. ඒවායේ පරීක්ෂණ කටයුතු වලට ගියපු අපේ රංවල සහෝදරයා නියෝජනය කරන කයින් තෙල් සංස්ථාවේ නිලධාරීන් ඔබතුමාල් දන්නවා අත්තරන් ගුඩ ගත්තා. ඉන්දියන් ඔයිල් සමාගමේ ආරක්ෂක අංශ විසින් කයින් තෙල් සංස්ථාවේ ඉන්දිරු මහතුරු අත්තරන් ගුඩ ගත්තා මීට මාස ගණනාවකට පෙර මෙහි කටයුතුට ගියා. ඒ නිසා නීති විරෝධී ලෙස කුණු කොල්ලයට අරගත්තු ඉඩමක් අද ඉන්දියාව භුක්ති විඳින්න ඉන්නවා. ලංකා ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමකින් තොරව ඉතින් ඒක ඇත්තටම බරපතල වැරද්ද තිබෙන්නේ ලංකා ආණ්ඩුව සතුව. මොකද බදු ගිවිසුමකින් තොරව ඉන්දියාව මේක පාවිච්චි කරන ඉන්දියාවට දීලා තියෙන නිසා. ඒ වගේ මේක බදු ගිවිසුමක් වට එක නිකන් දුන්නා කියන එක තමයි අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. මොකද තෙල් ටැංකියක් අවුරුද්දකට ඩොලර් 1000ක් කියලා කියන්නේ ඒකේ වරුවක ආදායමත් ඩොලර් 1000ට වැඩි ලාභයද මම කියන්නේ ආදායම නෙමෙයි ලාභය කියන්න පුළුවන්. ඒක තෙල් ටැංකියක වරුවක ලාභයත් ඇත්තටම ඩොලර් 1000ට වැඩි. මම පෙන්වන්නම් අපිට වෙලාව තිබුණොත් කොපමණ ආදායමක් මේ කර්මාන්තයෙන් ලැබෙනවද කියලා. ඒ එසේ තිබියදී තමයි ඔබතුමාලා දන්නවා දැනට ඒ නිසා IOC එකේ කතාව හොමෙනවා. නමුත් IOC එක සැබෑ ලෙස තාම කරගෙන යන්නේ 99 තිබ්බට තෙල් ටැංකි 14යි 14 උත් අපි කියන්න ඕනේ ඉතාලම මෑතක් වෙනකම් මේ අවුරුද්දක් විතර නැකන් තෙල් ටැංකි 14ක් ගත්තට ඔවුන් තෙල් බිස්නස් එකට ගත්තේ ඒ ටැංකි 8යි. අයිත් එක ඔබතුමාල් දන්නවා ඉන්දියාව මේ 87 ඉන්දු ලංකා ගිවිසුමට මේ තෙල් ටැංකි 99 දාන්නේ පැහැදිලිවම වාණිජමය අරමුණකට නෙමෙයි. ඔවුන්ගේ දේශපාලන උපායමාර්ග අරමුණ. මොකද ඒ වෙනකොට එතන තෙල් ව්‍යාපාරයක් සිදු වෙන්නේ නැහැ. ඒතර ඉන්දියාව තෙල් ටැංකි 14ක් ඔවුන් දැන් භුක්ති විඳිනවා. එතන තියෙනවා තෙල් ටැංකි කියන්නේ පහළ තෙල් ටැංකි පද්ධතිය කියලා එකක් තියෙනවා. එතන තෙල් ටැංකි පහළ 14ක් තිබෙනවා. ඉහළ තෙල් ටැංකි පද්ධතිය කියලා එකක් තියෙනවා. ඒක තෙල් ටැංකි 85ක් තිබෙනවා. එතන මේ ඉන්දියාව දැනට පාවිච්චි කරන්නේ වඩා ආසන්න මුහුදට ආසන්න වරායට ආසන්න පහළ තෙල් ටැංකි 14 තමයි ඔවුන් පරිපාලනයට ගත්තේ. හැබැයි ඒ 14 උත් ඔවුන් පාවිච්චි කරේ 8යි. මේක අපි කියන්නේ දැන් ඉන්දියාව පැත්තේනුත් නෙමෙයි මේ උමනාව තියෙන මේක විකුණන්න කියලා. අපි ඒක ඔප්පු කරමු. දැන් ඉන්දියාවට ඇත්තටම ටැංකි 99ම තියෙනවනම් ඉන්දියාවට තිබුණේ ගත් ඉස්සෙල්ලාම අර පහළ තෙල් ටැංකි පද්ධතිය තියෙන 14ෙම වැඩ පටන් ගන්න. නමුත් ඔවුන් 14වත් කරේ නෑ. ඔවුන් මේ ඊයේ පෙරදින කම්ම කරේ 8යි. දැන් ඔවුන් සමහර එකක දෙක දැවිපෙත් දැවිතෙල් ගබඩා කරගෙන වෙන වෙන දේවල් කරනවා. ඒ නිසා ඔවුන්ට ඉතිරි 85 දෙන්න යන එක ඔවුන්ගේ ඉල්ලීමකුත් නෙමෙයි අතන. ඉන්දියාවට මෙතන තියෙන්නේ දේශපාලන ආරක්ෂක ප්‍රශ්නයක් පමණයි. ව්‍යාපාරික ප්‍රශ්නයක් නෙමෙයි. මොකද රයිලි ක්‍රමසිංහ මහත්මයා විශේෂයෙන්ම මේක විකුණා දැමීමේ පුරෝගාමියා. ඔහු කියන්නේ මේ ඉන්දියාවත් එක්ක මුදල් සම් අරගෙන ඉන්දියාවේ ආයෝජන අරන් මේක දිනු ගන්න ඕන කියලා. හැබැයි ඉන්දියාවට එහෙම බිස්නස් ප්ලෑන් එකක් නැහැ. එහෙම තිබුණා නම් ඉන්දියාව මේ 14 කරලා මොකද අවුරුදු දැන් 15ක වුණ මේක පාලනය කරනවා පාවිච්චි කරනවා. එහෙනම් ඔවුන්ට තිබුණා මේ ටැංකි 14 භාවිතය ඉවර කරලා ඉතිරි ටැංකි වලට යන්න. ඒ නිසා ඉන්දියාවත් ඉන්දියාවේ ඇඟේ ගහනවා ඇත්තටම රනිල් ක්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ වර්තමාන ආණ්ඩුව ජාතික සම්පත් පාවා දීමේ විකිණීමේ තමන්ගේ දැවැන්ත ඒ පාවා දීමේ දේශපාලන ප්‍රතිපත්තිය මත මේකේ අලුත් තත්ත්වය මතුවෙන්නේ ඔබතුමා දන්නවා ලංකාවේ තෙල් රටක් හැම රටකම තෙල් කියන්නේ ඉතාම වැදගත්ම පාරිභෝජන භාණ්ඩයක්. ඒක නිකන් තවත් භාණ්ඩයක් වගේ නෙමෙයි රටක පැවැත්ම තීන්දුව කරන දේශපාලනයේ තීන්දුව කරන එකක්.
තේනිසා ලංකාවට ආරක්ෂිත තෙල් සොල්ද තිබීම රටේ දෛනික ජීවිතයට අවශ්‍ය කරන තෙල් තබා ගැනීම යම්කිසි කාලයකට අඩු ගානේ මාසකටවත් තෙල් තොග තබා ගැනීම රටක අවශ්‍යතාවය නමුත් අද තියෙන තත්ත්වය තමයි ලංකාවේ අපි තෙල් ගබඩා කිරීමේ පහසුකම් අපිට තිබෙන්නේ මුතු රාජවෙල තෙල් ටැංකි පද්ධතියක් තිබෙනවා කොළොන්නාව තෙල් ටැංකි පද්ධතියක් තිබෙනවා සපුගස්කන්දේ කුඩා තෙල් ටැංකි පද්ධතියක් තිබෙනවා අපිට තිබුණා හම්බන්තොට වරාය එක වික්කා චීන සමාගමට ඉතිරි ටික තියෙන තිකුණම් වල දැනට භාවිත කරන්න අපි මුතු රාජවෙල කොළොන්නාව සහ සපුගස්කන්දේ තියෙන තෙල් ගබඩා සංකීර්ණ පමණයි මේවායි අපිට තෙල් ගබඩා කරන්න පුළුවන්කම තිබෙන්නේ लंका व्यवस्था में सति देहकट आवश्यक दे आरक्षित तबागन पुलवा मिच्छक एनिसा अभी दैक पशु काले अवरुद्धाकट खाली अवरुद्धाकवा आसने थेल नव लंकाट गेन गण बरी मिशिंग षटे आर्थिक विशाल वशन थेल हिंगे आकती बालचैसे मनीषा एक ऐसा एनिसा इतम वेदगा लंकावट अवश्याय අඩුම ගානේ මාසකවත් තෙල් තොග තබා ගැනීමට හැකියාව තිබෙන තෙල් ටැංකි පද්ධතිය. එහෙම නැත්නම් වැස්සත් උණාටුවක් ආවත් අරාබි රටක දේශපාලන අර්බුදයක් ආවත් අපිට තෙල් ලබා ගන්න බැරි වෙනවා. දැන් ඒ සඳහා ඊටම සුදුසු තෙල් ටැංකි පද්ධතියක් අපිට අයිති තිබෙනවා චිකුණාමලේ ස්ථාපිත කරන්න. එතකොට අපිට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමාලහරාජ රටේ ජනතාවගෙන් අහන්න දැන් මේ රටට මෙහෙම දවැන්ත ජාතික අවස්ථාවක් වශයෙන් තිබියදී තෙල් ගබඩාකරණය සදා පහසුකම් ලැබ අවස්ථාවෙ තිබීදී මේක ඉන්දියාවට විකුණන්නේ ඇයි ඒකලා ඒ වෙනුවට දැන් මේ ආරක්ෂිත තෙල් තොග තබා ගැනීම සඳහා තෙල් ටැංකි අපි කොහෙන්ද හදන්නේ දැන් ආණ්ඩුව කල්පනා කරනවා ඒ තෙල් ටැංකි ටික වෙනුවට ඩොලර් මිලියන 150ක් විතර වියදම් කරලා තවත් වෙනත් තෙල් ටැංකි සංකීර්ණයක් හදනවද කියලා. මේ දවස්වල ඩොලර් එකට සාපේක්ෂව රුපියල වැටලා තියෙන නිසා මේ හදිසි ඊය යන එකක් නැති වෙයි. නමුත් තමන්ගටමයි තී දේපලක් තියාගෙන ඒක මුකුත් කරන්න නැතුව ඒක විකුණන්න යනවා. ඒ වෙනුවට වෙනම එකක් ආරම්භ කරන්න කල්පනා කරනවා. ඒතර මෙන්න මේකත් එක තමයි විශේෂයෙන්ම අශෝක රංගල සහෝදරයා නියෝජනය කරන ලංකා කයින් තෙල් පොදු සේවක සංගමයේ ඇතුළු කයින් තෙල් සංස්ථාවේ පොදු වෘත්තීය සමිති ජාලේ බහුතරයක් එකතු වෙලා තීන්දුව කරන්නේ මේ ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි පද්ධතියත් හම්බන්තොට වරායේ තිබෙන තෙල් බාන ජටි දෙක සහ ඒ තෙල් ටැංකි 11ත් කයිතේ සංස්ථාවට ලබා ගත්තොත් රටේ කයිතේල් අර්බුදයක් ඒ වගේම කයිතේ සංස්ථාවේ ණය අර්බුදයක් රටේ ඩොලර් ණය අර්බුදයක් විසඳීම සඳහා වෙච්ච ජාතික ධන නිධානයන් දෙකක් පැහැදිලිව තිබෙනවා කියලා. ඒ නිසා ඔවුන් තීන්දු කරනවා මේ සම්බන්ධව මැදිහත් වීමක් කරන්න. ඒ අනුව අපි ඉදිරිපත් කරන්න කැමති 2016 වර්ෂයේ දීපමණ කෝප් කාරක සභාවට කයින්තේ සංස්ථාව ගෙන්නපු අවස්ථාවේදී කෝප්කාරක සභාවෙන් යම් නිර්දේශයක් ලබා දුන්නා මේ තෙල් ටැංකි පද්ධතිය පිළිබඳව සොයා බලන්න මොකද මේක ඉතා පැහැදිලිව අපේ රට මේ සියලුම වගේ සියලුම ණය අර්බුදයන්ගෙන් රට ගොඩ ගන්න තියෙන ප්‍රධානම මධ්‍යස්ථානයක් ලෙස ආර්ථික විද්‍යාඥයන් හඳුනාගත්ත නිසා කයින් තෙල් ශේෂ්ඨයේ ඉන්න ප්‍රවීණයන් හඳුනාගත්ත නිසා ඒ අනුව කෝප් එකේ නිර්දේශයක් දෙනවා මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න ඒ අනුව खनित संस्था सेवे कर्ण्यंत्र सुत्सुखम तिबेर इंजीनियर महतुन खंडाय मिहिला सतीयघट आसन काल मेती वार्ता अभी अतरम अगे कर्ण ये इंजीनियर खंडाय मे कटयुत इंजीनियर गणना वकीन इंजीनियर जी एस पी गुणवर्धन इंजीनियर एन बी एम पी जीवसिरी इंजीनियर आर एम आर्य मंजुल इंजीनियर बीडीएल श्रीकांत इंजीनियर के एम वीजेबी कुलशेखर मेकन जातंत्र सह मे संबंध विशेष सुखा इंजीनियर दिनगणना वक् त्रिकुणामल संकीर्ण ओन मेक टैंकी विशाल प्रमाण ओन प्रायको परीक्षाकरण लबन माबड़ साक्षा टैंकी दाहता परीक्षाकरण
මේ තියෙන උන්නේ තැංකි තෝරාගත්ත ආකාරය. ඒතර ඒවා මැනලා ඒවයි සියලුම විද්‍යාත්මකව වුන් කරන්න පුළුවන් මූලික පරීක්ෂණ ප්‍රමාණය සියල්ල කරා. සියල්ල කරලා වුන් හඳුනා ගන්න දේ තමයි පොදුවේ මේ තැංකි 85ම මේක පද්ධතියක් වශයෙන් භාවිතවට ගන්න පුළුවන්. මේක තියෙන ජටි දෙක ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් නල පද්ධතියේ යාවත් කාලින කරන්න පුළුවන්. සහ ඔවුන් අධ්‍යයනය කරපු ටැංකි 16 ගත්තොත් ඒ 16ම හොඳ මට්ටමක තිබෙනවා. ඔවුන් පැහැදිලිව පටන් ගන්න තියෙන සැටිස්ෆැක්ටරි ලෙවල් ඒ මොහොතින් දැම්ම තෙල් ගබඩා කරන්න පුළුවන් පහසුකම්. ඔව්. ඒක තමයි පදනම. නේ? يعني සුළු අලුත් වැඩියාවකින් මේ කරන්න පුළුවන්. මොකද මේ තෙල් ටැංකි වලට වෙච්ච හානි සිදු වෙලා තිබෙන්නේ යුද්ධය තුල නෙමෙයි. තෙල් ටැංකි වලට මේ පරිසරට හානි සිදුලා තියෙන යුද්ධයෙන් පස්සේ ඒවයි සමහර පිටිතාම් වටිනා මොකද සුද්ධ කොමිස් ගහන්න නැමෙන්නේ මේ හැදුවේ. ඒ නිසා හරි උපකරණ දාලා මේක හැදුවේ. ඒ නිසා අර පිත්තල වැල් එහෙම ගලවන් ගිල තිබෙනවා. හා සමහර ටැංකි එකක් දෙකක් තියෙනවා. මේ ටැංකි 16 නෙමෙයි. ඒක සමහර ටැංකි තියෙනවා. ඒවයි අර ඉතාම ඝනකම යකඩ තහඩු දාලා හදලා තිබෙන්නේ. ඒවා කපලා අරන් ගිහලා තිබෙනවා. මේ ටැංකි 16 නෙමෙයි වෙනත් ටැංකි වල. දැනටමත් මේ ටැංකි වලින් 3ක් ප්‍රීමා පිටි සමාගම අපි දන්නා රජයට කීයක් හරි ගෙවනවාද කියලා ඔවුන් වතුර කබඩා කරලා තිබෙන්නේ මේ ටැංකි 3ක. මේ ඉංජිනේරුවන්ගේ වාර්තාවේ තිබෙනවා. දැනටමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ට අවශ්‍ය කරන වතුර සඳහා ගබඩා පාසුකම් තියාගෙන තියෙන එක ටැංකි එක. ඒ කියන්නේ එකෙන් උපුන මොනවාද? අවුරුදු 70 හදලා අවුරුදු 75කට පස්සෙත් මේව වතුර ලීක් වෙන්නේ නැහැ. දිරලා මලකඩ කාලා නැහැ. ඒ නිසා හරි පැහැදිලි මේ තෙල් ටැංකි හොඳම තත්ත්වයේ තියෙන බවට උදාහරණයක් තමයි ප්‍රීමා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මේ තෙල් ටැංකි භාවිත කරන්නේ. ඒ අනුව මේ ඉංජිනේරු මහතුන් යෝජනා කරනවා සම්පූර්ණ සැලැස්මක් මේක ඔවුන්ම කියනවා මේක ජාතික ජාතිය දන නිදාණයක් කියලා. මේ ඔවුන්ගේ යෝජනා මාලාව ඔවුන් යෝජනා කරනවා ඩොලර් මිලියන 10ක ඩොලර් මිලියන 10ක ආයෝජනයකින් රුපියල් මිලියන 1500ක ආයෝජනයකින් මේ තෙල් ටැංකි 16 සහ ඊටදා නල පද්ධති ජැටි මේ සියලුම කටයුතු ප්‍රතිසංස්කරණය කළා කරන්න පුළුවන් කියලා. පොම්පාකාරයත් එක්ක. පොම්පාකාරයත් එක්ක. සමහර. ඒ අනුව මේ වාර්තාව මේ ඉංජිනේරු මහත්වරුන් විසින් ඉදිරිපත් කරනවා කණිතෙල් අමාත්‍යාංශයට කෝපකාරක සභාවෙන් නිර්දේශයක් දෙනවා. කණිතෙල් අමාත්‍යාංශයෙන් චන්දිම වීරක්කොඩි ඇමතිවරයා ඔහු සිදු කරන දේ තමයි ඔහු 2016 අප්‍රේල් මාසෙදී අප්‍රේල් මාසේ 28 වෙනිදා මෙන්න මේ වාර්තා රට වෙනුවෙන් මේ ඉංජිනේරු මහතුරුන් කරපු වාර්තා මත පදනම් වෙලා අප්‍රේල් 28 වෙනිදා ඔහු කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරනවා. මේ සමස්ත ඉතිහාසෙම කියලා ආරම්භක වශයෙන් මේ ටැංකි 16 කණිතේ සංස්ථාවට ලබා දෙන්න කණිතේ සංස්ථාවේ ඩොලර් මිලියන 10 දරන්න. මොකද අපි මෙතන ඔවුන් ඔප්පු කළා තිබෙනවා අද මේ වෙනකොට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට උතුරු මැද ප්‍රදේශවලට තෙල් බෙදා හැරීම සඳහා කණිතය සංස්ථාව කොළඹ හරහා තමයි බවුසර වලින් බෙදා හරින්නේ අනුරාධපුරේ පොළොන්නරුවට ඒවට. ඒතර ඒ තෙල් ත්‍රිකුණාමලයේ මේ තෙල් ටැංකි 16 හරහා බෙදා හැරියා නම් ප්‍රවාහණයෙන් විතරක් විතර ඉතුරු වෙන වියදම රුපියල් මිලියන 1560යි. ඒ සම්බන්ධ වගුවක් මෙතන තිබෙනවා. මම හිතනවා මාධ්‍ය සාකච්ඡාවක් නිසා ඒවා වෙන වෙන විදිහට පැතිරීම අවශ්‍ය නැහැ කියලා. ඔවුන් ගණන් හදලා පෙන්නලා තිබෙනවා අවුරුද්දකට අනුරාධපුරයට පොළොන්නරුවට ත්‍රිකුණාමලයට වවුනියාවට මේවට ගියපු තෙල් ප්‍රවාහන වීදම ඇනලයිස් කරාම ඒක ත්‍රිකුණාමලයේ සිට බෙදා හැරියානම් ඉතුරු කරගන්න පුළුවන් ප්‍රවාහන වීදම විතරක්. මේක හරහා ලැබෙන රැකියා ප්‍රමාණය ඒවා නෙමෙයි. පරිසර දූෂණයෙන් කොස් කරලා නෙමෙයි. හා ඩ්‍රයිවර්ලට යන ඒවා කොස් කරලා නෙමෙයි. සරල බවුසර් ගාස්තු වලින් විතරක් රුපියල් මිලියන 1560ක් ඉතුරු වෙන සංස්ථාවට. රුපියල් මිලියන 1560ක් කියන්නේ කොච්චර? මේ ඩොලර් මිලියන 10ට සමාන. ඒ නිසා කයිතේ සංස්ථාව වෙනුවෙන් අයිතේ ඇමතිවරයා වශයෙන් චන්දමීරක්කොඩි ඇමතිවරයා මේක ඉදිරිපත් කරන මේ සංදේශය. මේ සංදේශය කැබිනට් මණ්ඩලයේ අනුමතයි. මේක අනුමත වුණාට පස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොකද කරන්නේ? 2016 ජුනි මාසේ පස්සේ ඉඳ නැවත කැබිනට් මණ්ඩලයට
නැවත කැබිනට් දැන්වීමක් ඉදිරිපත් කරන මොකටද මේ ටැංකි 16 කනිතේ සංස්ථාවට දෙන තීන්දුව වෙනස් කරලා ඒක නැවත ඉන්දියාවට ලබා දෙන්න මේ තියෙන්නේ ඒ රයිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළද කැබිනට් සංදේශය මේ තෙල් ටැංකි ටික නැවත පවරන්න අපේ අවබෝධය හැටියට රට හදන්න රටේ රට වෙනුවෙන් හදපු මේ මේ වාර්තාවත් මේ වාර්තා පිටපතකුත් රයිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්දියාව ගමතුරු රට යවනවා මෙන්න තියෙනවා උගලන් ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා. එහෙම තමයි මේ මේ කයින් තෙල් තෙල් ටැංකි විකිණීමේ ක්‍රියාවලිය ඉක්මන් වෙන්න පටන් ගන්න. ඊට පසුව ඔබතුමාල් දන්නවා මේකට අදාළව වෘත්ති සමිතියෙන් දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග විරෝධතා ක්‍රියාමාර්ග පටන් ගන්න. එතෙන්දී ආණ්ඩුව එකඟතාවයකට එනවා මේක විකුණනව නම් බදු දෙනව නම් මොනවා හරි කරන්න කලින් කයින් තෙල් සංස්ථාව වෘත්ති සමිති සංග සාකච්ඡා කළා තමයි තීන්දුවට එන්නේ කියලා. එහෙම තීන්දුවකට එන්න. ඒ අතරේ ලංකාවේ විදුලි බලාගාරවලට නියඟයත් එක්ක තෙල් හිඟයක් එනවා. ඒ තෙල් හිඟයාවට පස්සේ සිද්ධ වෙන දේ තමයි නැවත වතාවක් 2016ම දෙසැම්බර් මාසෙදී නැවත මේ වාර්තාවක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒකාබද්ධ කැබිනට් වාර්තාව මොකටද? කයින් තෙල් සංස්ථාව සහ විදුලි බල අමාත්‍යාංශය අතර ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් කරනවා. මොකටද? ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය කරන තෙල් ගබඩා කරලා තියාගන්න මේ තෙල් ටැංකි 16න් කීපයක් ඔවුන්ට ලබා දෙන්න කියලා. ඒ කැබිනට් පත්‍රිකාවත් අනුමත වෙනවා මේ තෙල් ටැංකි වලින් 3ක් ලබා දෙන්න. මම මේක පෙන්눔 කරන්නේ කැබිනට් මණ්ඩලයේ දෙවතාවක් මේ තෙල් ටැංකි කයින් තෙල් සංස්ථාවට පාවිච්චි කරන්න පුළුවන්. කයින් තෙල් සංස්ථාවට මේවා කරන්න හැකියාව දෙන ආණ්ඩුවට මේවා කරන්න පුළුවන් කියන එක පිළිගන්න තියෙනවා. එසේ තිබීදී තමයි ඒ කිසිවක් ක්‍රියාත්මක නොවේ. ඒ අතර වාරේ තමයි ඔබ කවුරුත් දන්න විදියට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීමේ ක්‍රියාවලිය හැම ක්‍රියාත්මක නැතරේ තමයි ඔබ දන්නවා හම්බන්තොට වරායේ තිබෙන තෙල් ජැටි දෙක සහ ටැංකි 11 චීනයට විකුණන්න ආණ්ඩුව තීන්දු කරන්න. ඔබ දන්නවා ඒ හම්බන්තොට වරාය හැදීම ප්‍රධාන වශයෙන්ම සිදු කරන ලද්දේ නැව්වට අදාළ කරන පහසුකම් සැපයීමට මිසක් කන්ටේනර් බහාලු මේ හසුරවන වරයක් ලෙස නෙමෙයි. අඩු ගානක පළවෙනි අදිය. එසත් තෙල් ටැංකි හැදුවෙම ඔය අරමුණට. නමුත් ඒ තෙල් ටැංකි විකුණන්න චීන සමාගමට විකුණන්න යන අවස්ථාවේදී අන්නවා ලංකා ඉතිහාසයේ මෑත භාග සිද්ධ වෙච්ච දැවැන්තම වැඩවාජනයක් සිද්ධ වුණා. කයින් තෙල් සංස්ථාවේ ගිය අවුරුද්දේ හරියට මීට අවුරුද්දකට කලින් ගිය සැප්තැම්බරේ වගේ මේ චීනට තෙල් ටැංකි විකිණීම නතර කරන්න. ඒතර ඒ උද්ඝෝෂණය දවස් 3ක් තිස්සේ ගියා. තෙල් වර්ජනයක් ආවා. රටම නතර වුණා. අවසානයේදී හමුදා බලය පාවිච්චි කරලා හදිසි නීතිය පාවිච්චි කරලා තමයි ඒක බින්නේ. නමුත් ඒලා ආණ්ඩුවට සිද්ධ වුණා ජනාධිපතිතුමා එකඟ වුණා මේක විකුණන්න නෑ කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී කයින් තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමේ වෘත්ති සමිතියේ සභාපති විදියට අශෝක රංගල සහෝදරයාව අත්අඩංගුවට ගත්තා. ජාතික සම්පත් ආරක්ෂා කිරීමේ උද්ඝෝෂණයක් සංවිධානය කරා කියලා රිමාන්ඩ් කළා. ඒකට වෙන වෙනම ආණ්ඩුවට ගැති පොලිස් කුක්කෝ දාලා වෙන කතන්දර හැදුවා පොලිසියට බලපෑම් කරන්න ආවා කියලා. එහෙම කළා. දැන් අදත් අශෝක රංගල සහෝදරයා ඇතුළු ඒ අයට නඩු තියෙනවා මේ ජාතික සම්පත් ආරක්ෂා කිරීමට සටන් කිරීමට විරුද්ධව. මේවා ඒ තෙල් ටැංකි ටික චීනට වික්. දැන් අවසාන වශයෙන් වර්තමානයේ මේ මොහොතේ තියෙන තත්ත්වයට අපි ආවොත් එහෙම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට අපි ආවෙ නැවත ආවොත් අද තියෙන තත්ත්වය මොකක්ද? ඒතර ඉතා පැහැදිලි කයින් තෙල් සංස්ථාවේ ඇමතිවරයා ඒ සංස්ථාව මගින් මගට කියා තිබෙනවා මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 16 Tamanට ලබා දෙන්න. මොකද ඔවුන් තමයි පවුන්ද 150,000 කියලා මේක අයිති කරන් තියෙන්නේ. ආණ්ඩුවෙන් අවශ්‍ය වෙන්නේ නිකන් හා කරන්න කියන නිර්දේශය පමණයි. ඔවුන්ට මුදල් තිබෙනවා, ඔවුන්ට ඒ තාක්ෂණය තිබෙනවා, පළපුරුද්ද තිබෙනවා. ඒ නිසා මේක ලබා දෙන්න කියනවා. ඔවුන් කියනවා මේ යන ඩොලර් මිලියන 10 මා අවුරුදු එකහමාරකදී ප්‍රවාහණයෙන් විතරක් හොයන්න පුළුවන් කියලා. එසේ තිබියදී තමයි
රට ජාතිය ගැන මහා උදාාරුවෙන් කතා කර නැෂනල් එක මදින අර්ජුන රණතුංග කයින්තෙල් ඇමතිවරයා මේ රට පාවා දීමේ කයින්තෙල් මේ තෙල් සම්පත පාවා දීමේ කැබිනට් පත්‍රිකාවක් හොර රහසෙම මේ කයින්තෙල් උත්සව සමිති සාකච්ඡා නොකර 2018 ජූලයි මාසේ 23 වෙනිදා ඉදිරිපත් කරන්න මේ කැබිනට් පත්‍රිකාව අනුව අර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ර යෝජනා කරන ඔහුගේ ආර්ථික කමිටුව කියන මංකොල්ලකාරී කැබිනට් අනුකමිටිය යෝජනා කරන ඒ කතාවම මේක අනුමත කළේ මොකද්ද මේ තෙල් ටැංකිය 99ම ඉන්දියාවට අවුරුදු 50 සිට අවුරුදු 99 දක්වා කාලයකට බදු දෙයි. මේක ඉන්දියාවෙ ඉල්ලලා නෙමෙයි අපිට පේනවා ඉන්දියාවෙන් කරන බලපෑම අපිට පේනවා. නමුත් ඉන්දියාව තෙල් ටැංකිය ඉල්ලලා ඔය යන කිසිම සාකච්ඡාවක් අපිට තෙල් ටැංකිය ටික දෙන්න කියලා දැවැන්ත බලපෑමක් කර බවක් අපිට ආරංචි වී නැහැ. දෙනව නම් ගන්නවා මිසක් බලෙන් පොදි ගහලා ගන්න ඉන්දියා උත්සාහ කරන වර්ගයේ එකක් නෙමෙයි මේක. අපිට තේරෙන දේශපාලනය අනුව ඉන්දියාවට අවශ්‍ය මේ තෙල් ටැංකිය ඉතිරි 85 අඩුම ගානේ ඉන්දියාවට අවශ්‍ය සහතිකය මොකද්ද? ලංකාණ්ඩු කරන්නේ නැතිනම් වෙන රටකට මේක දෙන්නේ නැහැ කියන සහතිකය තමයි ඇත්තටම ඉන්දියාවට උනන. නැත්නම් ඉන්දියාවට මේක අරගෙන කරන් මේ විශාල රුදාවක් ඉන්දියාවේ දේශපාලන සහ ව්‍යාපාරික පැත්තෙන් බැලුවම අපිට පේන්නේ නැහැ. ඇත්තටම ඉන්දියාවට ඒ දේශපාලන සහතිකයේ පාලකයන්ගෙන් ලැබෙනවා නම් ඉන්දියාව මේ ටැංකිය 85 කරන් දඟලන්නේ කියලා අපිට හිතෙන්නේ නැහැ. මොකද ඔවුන් ගත ටැංකිය 14 නුත් 8යි කරලා තිබෙන ඊයේ පෙරේද වෙනකම්. මම ඔබට කලින් කිව්වා. ඉතින් මේ රට පාවා දීමේ මේ රටේ ජාතික සම්පත් පාවා දීමේ අර්ජුන රණතුංග ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාව අනුව යෝජනා කරනවා මේ ඉතිරි ටැංකිය 85ම ඉන්දියාවට ලබා දෙන්න ඊළඟට ඒක අවුරුදු 50 සිට 99 දක්වා කාලයක් ලබා දෙන්න යනාදී වශයෙන් එහෙම තිබෙනවා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි මේ වෙනකොට ත්‍රිකුණාමලයේ තිබෙන ටැංකි 14 පාවිච්චි කරන IOC සමාගම තමන්ට බදු කිවිසුමකින් තොරව තමන්ට බලපත්‍රයක් නැති ව්‍යාපාර පවා කරන උදාහරණයක් වශයෙන් ඔවුන්ට නැව්වට තෙල් විකිණීමේ බලයක් නැහැ. හැබැයි ඔවුන් මෑතකදී පසුගිය 2017 අප්‍රේල් මාසෙදී නැව්වට තෙල් වික්‍රම සාමාන්‍යයෙන් අදහස් තියෙන්නේ තෙල් ටොන් 40,000ක් පමණ ඔවුන් විකුණලා තිබෙනවා. ඒතර අති විශාල ලාභයක් ඔවුන් ඒකෙන් ගන්නවා. ඔවුන් දැනට නැව්වලට මූදට ගිහිල්ලා තෙල් දෙන්න පුළුවන් අර බාජ් කියලා කියන්නේ මම ඒ කියන්නේ මට වඩා අශෝක රංගල සර ඒකෙන් දන්නවා. අවශ්‍ය නම් පැහැදිලි කරන්න පුළුවන්. ඒව පවා මිලදී අරගෙන සැලැස්මක ඉන්නවා. ඔවුන්ගේ අරමුණ තිබෙන්නේ තව මේ කිවිසුමෙන් පස්සේ මුදට ගිහිල්ලා නැව් වලට තෙල් සපයන්න. මොකද අපි කවුරුත් දන්නවා බෙංගාල බුක්ක ඉන්දියන් සාගරයේ නැව් ගමනා ගමනේ අතිශය වැදගත් ස්ථානයක තිබෙන්නේ. ඒ නිසා එහි වැදගත්කම ඔව් ඉන්දියාව දන්න අපිට වඩා. ඒ නිසා ඊට අමතරව දැන් ඔබතුමාට මේ නැව් වලට තෙල් සපයීම කියන එක අතිශය විශාල ආදායම් ලබන දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් සපුගස්කන්ද නෙමෙයි. මුතුරාජ වෙලා තිබෙන තෙල් ගබඩා කරන පරන්තේ හරහත් මෑතකදී 2017 අප්‍රේල් මාසයේ තෙල් ටොන් 3000ක් කනලා තිබුණා මේ CPSTL එකේ ටර්මිනල් කෝපරේෂන් එකෙන් කිසිම ප්‍රොමෝෂන් එකක් නැතුව ඇත්තටම ඒකෙන් පවා වුන් එක මාසකදී තෙල් ටොන් 3000ක් කනලා රුපියල් මිලියන 10කට මුදලක් හොයලා තියෙනවා නිකන් මේ ආරම්භක අත්දැක බැලීම. ඒ කියන්නේ විදේශ විනිමය විදියට අපි ඔව් දැන් මංගල සමර මහත්තයාට ඕන ඩොලර්නේ එවෙන ඩොලර්වල. ඒතර චීනට ඇති දැන් හම්බන්තොට වරාය අපේ විකුණීමට පෙර 2014 ජනවාරි මාසෙදලා 2014 සැප්තැම්බර් මාස දක්වා يعني මාස 8ක කාලය තුලදී තෙල් ටොන් 69,000ක් විකුණලා තිබුණා බිලියන් 4ක් රුපියල් බිලියන් 4කට අදාළ විදේශ විනිමය හොයන් තිබුණා 2014 ජනවාරි මාසෙදලා 2014 අගෝස්තු මාසය දක්වා කාලය තුන මාස 8ක. ඒ නිසා අපිට පේනවා මේ තෙල් ටැංකිය වලින් අති විශාල ආදායමක් රටට ගන්න පුළුවන් ඩොලර් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අද අපිට පේනවා මේ කැබිනට් සංදේශය ඉදිරිපත් කළ තිබෙන අර්ජුන රණතුංග මහතාගේ මේ සංදේශය අනුව කැබිනට් මණ්ඩලය විසින් මේ තෙල් ටැංකිය ඉතිරි 85 අවුරුදු 100කට කාලයකට ඉන්දියාවට බදු දීම
තමයි අපිට පැහැදිලිව පේන්නේ ආණ්ඩුව ගන්න යන ක්‍රියාමාර්ග මේ වෙන විට IOC සමාගම නිලධාරීන් සහ සංස්ථාවේ සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡා පවත්වමින් මේ ගනුදෙනුව ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය කරන යටි කූටුවලට උත් මේකට සිද්ධ වෙමින් තිබෙනවා ඒ නිසා අපි මේ මාත සාකච්ඡාව කැඳවන්නේ පැහැදිලිවම මෙන්න මේ රටේ අනාගතයේ ආර්ථික සෛරීත්‍ය පාවා දෙන රට ගොඩනගන්න පුළුවන් මහා දැවැන්ත ආර්ථික සම්පතක් ඩොලර් උල්පතක් විකුණාදමන ආණ්ඩුවේ ක්‍රියාවලිය නතර කළ යුතුයි කියන බලගෑම කරන්න නිසා අපි ජනතා මුතුල වශයෙන් අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා වහාම මේ විකිණීමේ ක්‍රියාවල නතර කරන්න 2016 අප්‍රේල් මාස 28 වෙනිදා චන්දිම වීරක්කොඩි ඇමතිවරයා ඉදිරිපත් කරපු අනුමත වූ කැබිනට් පත්‍රිකාව අනුව ඒ ටැංකි 16 පාලනය තෙල් ගබඩා කරන ව්‍යාපාරය CPC එකට වහාම බාර දෙන්න ඒ වගේ චීන සමාගමට කුණු කොල්ලට ලබා දුන් තෙල් සම්මන්ත්‍ර වරාය දෙන තෙල් ටැංකි ටික මොකද අද අශෝක රංගවල්ලා රිමාන්ඩ් වෙලා තියෙන්නේ මොකටද නොවැම්බර් මාසේ පළවෙනිදා අශෝක රංගවල්ලා සෞරගෙන නඩුව තියෙනවා මොනෝ වෙනුවෙන් ඒ මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න කියලා. දැන් උහුර නඩුව තිබෙනවා. හැබැයි රටට උරුම වෙලා තිබිච්ච හම්මන්තර වරාය තෙල් ටැංකි 11යි ජටි 2යි චීනට විකුණලා තිබෙනවා. ඒ සමග විශේෂ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමාට කජුවල ප්‍රශ්න පේනවා. හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජුවල අඩුව පේනවා. එතුමාට සිංහරාජ අලි දෙන්නාගේ ගැටලුව පේනවා. ඒවට සංවේදීනක හොඳයි. අපි නෑ කියන්නේ. හැබැයි එතුමාට ඇයි මේක පේන්නේ නැත්තේ? ඒ දෙවට පේන්නේ අර පෙට් සබ්ජෙක්ට් විතරද? හුරුතල් විෂයන් විතරද පේන්නේ? මේ ජාතික උරුමයක් චීනට විකුණලා තිබෙනවා. අපි කියන්නේ වරාය ගන්න බැරි නම් මේ වෙලාවේ මේ තෙල් ටැංකි ටික හැදුවෙම ශ්‍රී ලංකා වරාය අධිකාරියට කණි තෙල සංස්ථාවට සංස්ථාවත් එක්ක ඒ නිසා එක ලබාගත යුතුයි. එක මුළු රටක අනාගතයක් පාවා දීම. ඒ නිසා ඒ වගේම අපි ඔක්තෝබර් මාස 23 වෙනිදා මේ ආණ්ඩුවේ බදු බරට ජීවන බර වැඩි කිරීමට ජාතික සම්පත් මංකොල්ලයට විරුද්ධව අති දැවැන්ත උද්ඝෝෂණයක් විනයගරුක උද්ඝෝෂණයක් ආන් ජනපීඩ කාණ්ඩ වලට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් ඔක්තෝබර් මාස 23 වෙනිදා අපි ජනතා මිතුරු සංවිධානය කළා තිබෙනවා එහි අපි ප්‍රධාන දේශපාලන ඉල්ලීමක් විදිහට බලාපොරොත්තු වෙනවා මේ තෙල් ටැංකි සම්පත විකිණීමට එරෙහි සටන ගෙනියන්න අපි බලාපොරොත්තුවක් තිබෙනවා මේ තෙල් ටැංකි සුරකීම වෙනුවෙන් වෘත්තීය සමිති මුල් කරගත්තු ජාතික මධ්‍යස්ථානයක් ඉදිරි කෙටි කාලයකදී ආරම්භ කරන්න මොකද මේ සම්පත රටට හිමි විය යුතු සම්පතක් ජයජයවදනලා ඉන්දියාවට දන ගහලා බය වෙලා විකුණපු නැත්නම් ලියලා දුන්නු ඉන්දුලංකා ගිවිසුම 100% තෙල් ටැංකි වලට ආශිතව බලාත්මක වෙන්න යන්නේ මේ අර්ජුනරත්නතුංග මහත්තයාගේ කැබිනට් පත්‍රිකාවෙන් අපි අර්ජුනරත්නතුංග මහත්තයට කියනවා එතුමා පෙනී ඉන්නවා මේ රටට ආදරය කරන කෙනෙක් විදියට හා එතුමා රට ගැන කතා කරනවා අපි එතුමාට කියන්න කැමති 87 ඉන්දුලංකා ගිවිසුමේ තෙල් ටැංකි වලට දාලා කරන පාවා දීමේ ගිවිසුම තමයි අර්ජුනරත්නතුංග මේ අසංගල තිබෙන්නේ ඒ අර්ජුනරත්නතුංග ඇමතිවරු අපි ඉල්ලා සින්නවා මේ පාවා දීමේ කැබිනට් පත්‍රිකාව ඔහුම කියන දේවල් වලට වඩා බරපතල ලෙස ඔහුගේ ඉතිහාසයට විරුද්ධයි වහාම එක ඉල්ලාස් කරගන්න. නැත්තම් ඇමතිකමෙන් යන්නේ කියලා. මේක නිරීක්ෂණ ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් අපිට පැහැදිලි අනුමත වූ කැබිනට් පත්‍රිකා දැන් මේ කැබිනට් පත්‍රිකාව අනුමත කියන්නේ අනුමත වූ කැබිනට් පත්‍රිකාවල තිබිච්ච හරයට වඩා සම්පූර්ණ වෙනස්. මේ විකිණීමේ පැත්තට අදාළ තමයි මේ කැබිනට් පත්‍රිකාව තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ අනුව තමයි කටයුතු සිද්ධ වෙන්න යන්නේ. දැන් මේ විදිහේ රටේ රුපියලා විශාල වශයෙන් බෞද්ධිය වෙනවා. ඒ වගේම රට විශාල ආර්ථික අර්බුදයකට යමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ඇතුළු මහින්දරාජ මහතාත් ඒකාබද්ධ විපක්ෂය කියනවා මේ රුපියල ස්ථාවර කරන සහ මේ කියන ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් ඔවුන්ට ඔහුට බලය දෙනවා නම් මේ සම්පූර්ණ විසඳන්න කියලා. කොහොමදුමා හිතනවද ඔහුට බලය ලැබුණොත් මේක විසඳයි කියලා? එකක් තමයි ඔවුන්ට වැඩ පිළිලක් නැති බව මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබතුමාලත් ගිහුව මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්නු.
किसी मध्यक न्याय के लिए आतभूत महिटिया देखता मैं राजपक्ष महात्मा मे वर्तमान आर्थिकारभूदे वर्तमान रुपये लाभ प्रमाण भी मे एक्म हेतु मे आंडु विशिंकन लरदी आर्थिक कालमकरण फमन निमे एक पहुगयावधु हतलिहाक्ति से गिनीयपू आर्थिक वेडपिलीवेले पराजय एतम सतुटेनो निकपैत कि गसदन तो गेडिकम केन मे आर्थिक उपाय मार्ग योजना करपु यूएम पी आंडु हेत्ताहति ये यूएम पी आंडु एम मुदल्यमति वर एक अद कि अन्न वेच्चेक अभी विदेश रटवल देवा गेन्नतु अभी मेहेम देवाल खामु बमुखील कि मम हितन एक रटे जनता देशपाल लाभ्याकर गंडोना तम मंगल समीर महात्म्या तमंगे आर्थिक उपाय मार्ग वरदी धनगहलई मंगिना युम धनगहन कट्टिम तमाइ महंद्राजपक्ष महात्म मुदल्यमति वर युम मुदल्यमति वर युम धनगहन क्या जाती समाव मे मंगल समीर इला हतले सौरुद्धा गमन वरदी किल मे कि ऐसा हिटप मुदल्यमतर ओक्म धनगहन मंगल समीर ये पमन अंडे मे मेकट आवड आर्थिक उगत्न धनगहन बिजनेस कोलम वाल लिबरलाइजेशन वितरक बिजनेस कोलम वाल इन एक पिलगण मध्यवेदि तमाम विनक वार्ताकरण मध्यवेदि इनमें वार्ताकरण विनमें तमंगे दिन वार्ताकरण नम तमम लियन आय मेक मेक मतम वेन्नो विकुनो नील विकनी मेन त्वर दुरावा इबा गाते अरी मेन तौर अटवा दीवन वेन न्याय कीलाट तीयरी हदप कटी एगोलो तन गण मंगिता अटे जनता आवट मंगल समीर महात्मा दुनु उपदेश विसीन उपकलते बेनवा महेंद्र राजपक्ष लागे रणिल विक्रमसिंघ लागे हतली सौरुद्ध मे आर्थिक गमन असार्थक अभी दिन किसी से महेंद्र राजपक्ष महात्मा लाट मेक हदाने वेपिल कॉले दिदा दुलाहदा कॉले विशाल वशे मे विदीट रूपी कड़ागे वटुना तीन सा मंगिता एक उंट किसी उत्तर तीन अभी योजना गणना पद्धति एक अभी फलिमुनिदे तमाइ अभी रटाक्वशेन एक दमेन दवंत नयाभूते गुणगणना एक अपे मे दंग अभी हदिसे गवंत नय प्रमाण ये अभी योजना गण फल तमाइ मे नयवलि यम प्रमाण नेगोशियेट करो नेगोशियेट करना पुलवां के विश्वास तेना यम कुछ प्रमाण खाला मे और डोल बिलियन हतरात्मक तीन का अभी मत विशाल बारकवश पटेला दिखता अभी हदिशी करना पुलवां निष्पादन अभी मंगल शरण महत्ट एक पार पिटाट गण पाकिल अभी हदिशी करना बे अभी पुड़ला इधि कट्टवा पिटिंगे नमूत मस हतराक् पहाकदी अभी लंगा निष्पादन करा करल समहार आनयन अवमकरा पुल प्रतीन मं सरल उदाहरण की अन्न तरम अद्यने सीट सीया अद्यने विषयाग्नमी उपदान लंका भी अवरुद्ध पास बैग अड़गा लक्ष पण को मेम अभी वेडि प्रमाण आनयन अपेरटे अंगलूं कर्म अंत सह मे मे निष्पादन कर्म अंत दीवन तरह मे मे अर्बूद आंटो जनवरी मस लबन जनवरी नवत मे बैग वाल अवस्था इन सामान अडुमगा अभी सामान्य मे संबंध साकच्चा अभी दी तम ये समहार कर्मांति अंकन उंट मस हतरक कालेकत्व ओडर कदम लक्ष विस्सक वगे प्रमाण लंका निष्पादन काल दिन पुलवांग ये प्रमिति मन सरल की उदाहरण मेक प्रश्नकर बुनि सा अभी तो देशीय वशेन ये प्रमिति युक्त बाल बड़ी देशीय वशेन प्रमिति युक्त आनयन आदेश निष्पादन के पुल हदिशी अभी नम करण अभी नम करण करण पुल अभी विमसुआ मैं अवरुद्ध कड़ता खाली अत्र विमसु नयारभूदे उत्तर तुंगने का तमाइ वय लोकटाट लोकलो अनावाश्य आनयन मेवेला अत्र करने का मंगल समृद्ध महात्मा कलती मंत्रुंग वाहन आनयन अत्र करने इट वडा फल प्रयोजन तीन एवटे आने इत पास अब तीन मेदि कालीन देवा दमे योजना त्रिकुणामले तेल टैंक पद्धति वगे देव मेव अवृद्धक वेडक मीति मे तेल टैंक दासेमिक पार पटंगन लेकिन टैंक पहा पटंग कुपमन लाभ
एक मस हया खता कैन कोट अभी डोरल मिलियन देखा रटे आते गेट एक पुलवा व्यापार तीन तेन सा ये बगेमतमें अभी सियाल में व्यापार करें डोलर वाली लंका सीएलम विदेश संचित पावतक अमीन वैटी प्रमाण डोलर वाली अनिवार्य अभी अपे विदेश संचित स विदेश गणुन पावतक मुदल लेखक डोलर पमन कल अनिवार्य यूरो वलट युवा वलट येन वलट अन्न अडमगा यूरो अन्न हेमुनो अब डोलर रख मतम करण लोके अभी बैंक संबंध लेने लंका वर्त यूरो वलिंग गणुन कर डोलर हरा तमें අරබෝදේ වැටි පොරදී තියෙන නිසා අන්න එවැනි කෙටි කාලන ක්‍රියාමාර්ග නැස්ති අඩු කරන වගේ දේවල් වලනොත් අපි හිතනවා යම් ප්‍රමාණයකට මේක ගොඩන ගන්න පුළුවන් කියලා. මොකද අවුරුදු 40ක් කාපු එකක් විසඳන මැජික් පොල්ලක් නැහැ. නමුත් මාස 6ක් ඇතුළත මේ තියෙන වලෙන් ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා. මම හිතන මේ ආර්ථික විද්‍යාඥයොත් එකක් කතා කරගත්තු වැඩ පිළිලක් ඇතුළේ කරන්න පුළුවන්. ඊයේ අධිකරණයෙන් එළියට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා प्रश्न कर्ण क्रमे दानेरलाने कर्ण क्रमे दानेरलाने प्रकाश बरपत्र प्रकाश मिलिटरी प्रकाश मुखदे गोटाबे राजपक्ष गैन खरीदियागत हमुदा सुलदाद विश्रामिक हम कला हमुदा लव बल्लो ना हो गेवाल बलागत सारी कटुक कट्टिया गोटाबे राजपक्ष युतुमाट यम किसी आकार युद्धे मेहवी मे युवा मग्दरुआ नम युतुमा समक मे त्रिविध हमुदा वे सीन मदना युतुमा समक इन्वागल युतुमा हितांग इन्वादा निन्ने එහෙම එකක් න අපිට ගම් පේන්නේ නැහැ. එතුමා වෙ කරන ප්‍රකාශය ඇත්තට බරපතල දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. ඕනම විපක්ෂයේ කෙනෙක් ආණ්ඩු පෙරලන්න කියනවා නේද? ඉතින් එතුමා කියනවා පෙරලන්න වැඩ පිළිලක් නැහැ. අපිට නම් වැඩ පිළිලක් තියෙනවා. ඒක තමයි. දන්නේ නැහැ නා අතබූත තත්ත්වයක ඉන්නේ. දේශපාලන වශයෙන් ජනාධිපති වෙන්න කියලා දැන් අපේක්ෂකමක් නැති වෙලා ඉන්නේ. ඒ නිසා ඉතින් අතබූත අපිට නම් දැන් රටක් කරන්න හදන කෙනෙක්ට තියෙන දෙපැයි සලස්ම. ජනතාම්ප්‍රේ ආසන සංවිධායකකින් අහලා බලන්නකෝ. කොහොමද ආණ්ඩු පෙරලන්නේ කියලා අපිට වැටපිල්ලක් තියෙන අපි කරනවා ඒකට වැඩ මහන්සියෙන් දැන් ජනාධිපති වරයා වෙන නේද ඔය මහත්තයා කලින් හිටියේ ඉතින් මොනවත් නැහැ නේ කියන්නේ ඉතින් ඒක නිසා එහෙම කිසිම බරපතලකමක් ඕක නෑ ඔක නිකම්ම නිකන් ඔය කටට එනවට ඕගොල්ලෝ එළියට එනකොට මොන හරි අල්ලනවනේ මයික් එතකොට මොන හරි කියනවා එච්චර ආය කිල්ල ඔය ගෙදරටලා ඉන්නවා ආය ඕසාවිටම ආය ඕගොල්ලෝ මයික් කරනවා ආය මොන හරි කියනවා ඔය දෙන්නම එහෙම පන්සලේදී වොයිස් කඩ දෙන එක නෑ ඔය එක්ක දැනට විශ්වාසනීය ලෙසම දැනගන්න ලැබිලා තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්මයාත් ඇමතිවරය හිටපු ඇමතිවරයෙක්ගේ නිවසක සාකච්ඡා කරලා මාධ්‍ය වාර්තා කරලා තිනවා අපිට දන්න දේශපාලතුරු තුරනුවත් එහෙම සාකච්ඡාවක් සිද්ධ වෙලා තිනවා ඒ නිසා තමයි දෙන්නම නෑ නෑ කී කියන්නේ හරිද එතකොට මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් හරි ඉව වැරදිච්ච සමහර සත්තු ඉන්නේ හැම එකකටම අල්ලනවා ඉව වැරදුනවා හරිද යනවා මෙහෙත් යනවා ඒ නිසා අද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනවරම පාවා දීලා දැන් කල්පනා කරනවා කෙසේ හෝ ඊළඟ පාර ජනාධිපති වෙයි. ඒ නිසා එතුමට දැන් අදාළ නැහැ තමන් අඟල් අඩි 6ක් මොකද්ද පොළොවට බස්සන් හිටපු කෙනාට අගමැතිකම දීලා හෝ එතුමා ජනාධිපති වෙන්න හිතනවා වෙන්න පුළුවන්. කොහොම සාකච්ඡා ඔය සාකච්ඡාවේ කතා කරා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙන කරුණු අනු. ඉතින් මම හිතන්නේ නැහැ එයට ජෛවිප සහාය කොහෙත්ම ලැබෙන්නේ. ජෛවිප සහාය නෙමෙයි. ඒ සඳහා महेंद्र राजपक्ष महता समग इन जनता सहाय लपेट विश्वास मगद मैत्रीपाल सिरसेन किलकियाटाणु रट पावादुन्नु रट विनाशक पुद्गले वेडेट अट पेन्न पोहट्टु बल वेगतु पवा विशेष आकर्षण तीन सा रटे सहाय
ලැබෙයිකලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. මම හිතුවේ ප්‍රශ්නයක් ලෙස ඒක කියලා. මොකද අදර ඈ තෙල් මිල වැඩි වීමට නියමිතව තිබුණ නිසා. මොකද ඊයේ මංගල සමයේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය අනුව අදර ඈ 10ටත් එතුමාගේ වැඩිවීම සඳහා පමණක් හදාගත්තු එතුමා විතරක් දන්න අරුම පුදුම සූත්‍රේ. නේ එතුමා විතරක් දන්න අරුම පුදුම සූත්‍රේ. ඔව් දැන් නමුත් එතුමා දන්නේ නැහැ කිව්වට මම ඔබතුමාට පෙන්නන්නම් ඒක ඔබතුමාට මතක කරගන්න හොඳයි. ඒක වෙන්න පුළුවන්. දන්නේ නැහැ කියන්නේ තව එකක් නේද? දැන් පළවෙනි දේ තමයි මේ තියෙන්නේ අපේ කණිතෙල් පොදු සේවක සංගමේ ලේකම් රාජකරුණ සහෝදරයා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එතුමා කණිතෙල් අමාත්‍යාංශයෙන් ඉල්ලනවා ඇත්තටම මුලින්ම මේ මිල අරුම පුදුම මිල සූත්‍රය ලබා දෙන්න කියලා. එතකොට කණිතෙල් අමාත්‍යාංශයෙන් එතුමාට ලියුමක් එවනවා. කණිතෙල් නීතිගත සංස්ථාවෙන් සමාවෙන්න ඉස්සෙල්ලා තියෙනවා කණිතෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධන කමිටුවේ සමාජික ලෙස කටයුතු නොකරන බැවින් මේක අදාළ වෙන තැනකට ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මිල සංශෝධනය කරන එකට කණිතෙල් සංස්ථාව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ලාවා තොරතුරු නැහැ. ඊට පස්සේ රාජකරුණ සහෝදරයා ලියනවා අමාත්‍යාංශයට. අමාත්‍යාංශ අතිරේක ලේකම් හෙට්ටයාරිච්ච මහත්තයා ලිපියක් එවනවා. පහුගිය ජූලි 20 බොහොම කලින් අපේ සහෝදරු කරපු දේවල් මේ. හොඳද? දැන් සමහර අය කැමරා අරගෙන මේ යනවනේ මේ තොරතුරු දැනගන්න. නේද? මේ කැමරා නැතුව කරපු දේවල්. ඒතර කණිතෙල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙනවා. මෙම ආයුධ පත්‍රය මගින් ඉල්ලා ඇති ලේකන මුදල් අමාත්‍යාංශ වෙතින් ඉල්ලීමක් කර ලබා ගන්න ලෙස කරුණාවෙන් දක්වමි. ඊට පස්සේ රාජකරුණ සහෝදරයා වෙනවා ඒක මුදල් අමාත්‍යාංශයට. දැන් මේ මංගල සමීර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට යවන මේ ලිපිය එකට ආපු උත්තරේ තියෙනවා මේ තියෙන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය. දිනය අගෝස්තු 31 මාසේ කහමාරකට කලින්. මම හරියටම කියවනම් SDS රාජකරුණාමයා ලේකම් කණිතෙල් පොදු සේවක සංගමයේ මුතුරාජවෙල 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ 58 තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය. එහි කියනවා මෙහෙම 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතෙහි දෙවන කොටස වන තොරතුරු වලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම යටතේ 5.5.1 ඈ රෝම ඉලක්කම් 4 වන වගන්තියට අනුව ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු ලබා දිය නොහැකි බව කාරණක දන්වා සිටිමි. මේට විශ්වාසී WGDCDS රාජකරුණ. එයත් රාජකරුණ. හැබැයි එයා සහකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට. එතන මේ මංගල සමීර ඇමතිතුමාගේ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනවා ලිපියක්. තොරතුරු නැහැ කියලා නෙමෙයි, මෙහෙමකක් නැහැ කියලා නෙමෙයි, තොරතුරු දෙන්න බෑ කියලා. ඉතින් දැන් මේකේ නඩුව අපි ඔහු මේක නැවත අභියාචනා කරලා දෙනවා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට. මේ තියෙන එක මගේ දැනීමේ හැටියට මේ තව සති දෙකකට පමණ ආසන්න කාලෙකදී නඩුව කැඳවලා තිබෙනවා. කණිතෙල් පොදු සේවක සංගමයත් මේ මුදල් අමාත්‍යාංශයත් සමග කැඳවලා තිබෙනවා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් මේක පිළිබඳව මේ නඩුව විභාග කරන්න. අපි කියන්නම් මොකද්ද මේ සූත්‍රේ නැතිකට හේතුව කියලා. වෙලා වෙන නිසා මම ටිකක් කෙටි කරන්නම්. මේ වෙන විට මං ඉතාව කීමේ කියනවා මේ වෙන විට අද දවසේ ජනතාව රුපියල් 149ට ගහන පෙට්‍රල් ලීටරයකට ආණ්ඩු රුපියල් 71ක් බදු ගහනවා. අද ඒක ඉන්නේ මෙහෙමයි. වරාය ගුවන්තුතුපල බද්ද සාමාන්‍යයෙන් ඩීසල් වලින් පෙට්‍රල් වලින් ගත්තොත් රුපියල් 6.712ක් ගන්නවා. 7.5. ඒක 7.5ක් රුපියල් වලට කැල්කියුලේට් කරාම සාමාන්‍ය රුපියල් 6ක් 6.712ක් කියලා. ඊට පස්සේ වරාය මේ හෑන්ඩ්ලිං චාර්ජස් වරාය ඇතුළේ කරන කටයුතු වලට මෙහෙයුම් වලට යනවා රුපියල් 2725. ඊට පස්සේ යනවා නිෂ්පාදන බද්ද කියලා. දැන් මේක කෙලින්ම දරවන්න යම් කිසි වියදමක් යනවනේ වරායට. දැන් නිෂ්පාදන බද්ද කියලා එකක් ගහනවා රුපියල් 27ක්. රේගු බද්ද කියලා ගහනවා රුපියල් 35ක් එක පෙට්‍රල් ලීටරයකට. එතන එකතු වත්තොත් දල වශයෙන් රුපියල් 77.37ක් වෙනවා. ඇත්තම මේක හරියට බැලුවම 71කට ආසන්නයි. ඊට පස්සේ හැම ඩීසල් ලීටරයකින්ම රුපියල් 37ක් බදු ගන්නවා ඔය විදිහට. ඒ නිසා දැන් අද රාත්‍රියේ මංගල සමීර මහත්තයාගේ සූත්‍රයට අනුව අරුපුදුම සූත්‍රය අනුව වැඩි වෙන්නේ මත අපි පැහැදිලිව කියනවා ලංකාවට සියලුම වේදන්
හැරියන් පස්සේ සියලුම වියදම් හැරියට පස්සේ ආණ්ඩුව මේ රුපියල් 70කට බදු ගහලා තමයි මේ අධික වියදම කරන්නේ. ඉතින් මේක රටේ ජනතාවට දෙන්න බෑ. ඒ නිසා තමයි ආණ්ඩුව මිල සූත්‍රයක් ගැන දන්නේ දෙන්න බෑ කියලා කියන්නේ. මොකද මේක දෙන්න බෑ කියන්නේ මේක යුද රහසක් නෙමෙයි. මේ යුද රහසක් නෙමෙයි. මේක පොදු ජනතාව කාටවත් බලපාන කරුණ. මේක හදන ගමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කියනවා වගේ ඉසඩ් ස්කෝ එක ගණනය කරන විදිය දෙන්න බෑ. එහෙම කියන්නේ කොහොමද බලය? එහෙම කියන්නේ බලයක් නෑ. ඉතින් ඒ නිසා ඒ වගේම පනතනුව අධ්‍යයනය කරාමත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් සාකච්ඡා වෙමින් තියෙන දෙයක් නොදී ඉන්න පුළුවන් ජාත්‍යන්තර ගිවිසුම් වගේ දේ. නමුත් බලේ ක්‍රියාත්මක වන දේවල් නොදී ඉන්න පනතනුව බෑ. ඒ නිසා ඔක තමයි මිල සූත්‍රය ගැන කියන්න තියෙන්නේ. අර තෙල් වැඩි වෙයිද මොන විදිහට? අපිට පේන හැටියට තෙල් වැඩි වෙයි. මොකද ආණ්ඩුව ඉන්න අර්බුදේ හැටියටයි නාස්ති හැටියටයි දැන් මේ කිසිම හේතුවක් නිසා ආණ්ඩුව තමන්ගේ නාස්තිකාර දේවල් අඩු කරගෙන නැහැ නේ. मीट कलिंग खनिज तेल पोसेवक संघ विधि धनुत्ला मेरटे खनिज तेल बिदाहरी मेदी सिधुह की आक्रमिकता संबंधव इवागे खनिज तेल विकिनी मेदी सिधुह की आक्रमिकता संबंधव पारिभोग्य जनता वगे पे वगकी अन्न खनिज तेल नीति संस्था बेंदल ये बेंदी मठ वगकीन विधि अट संस्था निलयांत्रण अतीन विमर्शन अंशया मेकिताम शक्तिमत्व पवति विमर्शन अंशया विमर्शन कलमणाकार वर्यागिंदम पल्लेहाट दीवेन बिम्मट्ट मे वेडपिलक सहित वेटली कलह की ये संबंधव अध्यक्षक मंडल बलेटगत् बलेलभागत् वेडपिलवेलम हे भई अर्जुन रणतुंगमतिवर सिंह मे मेत कदि मे विमर्शनांशे संपूर्ण विश्रोहरण स्थिर सेवकी स्थिर निधारी सहित क्रियात्मक विमर्शनांशे विश्रोहरण विश्रोह हरियट पश्से ओहु विसी नमकर पुद्गर पस्दरे कतट मेके बले देनवा ओहु अमात्यवर उपदेश के निधियट नम से बुलवांग अजित पेर्रा इवागे नाथ गुणशेखर मेवेरी खंडाय कतर मे बले लबादीला ओहु बलापुर मुकद के अपिट विश्वासक मे पश्चाय दिन के खंडाय मिशिंग वेटलीम कर ये मे संबंध व्यधिहत्न बलिदील संस्था स्थिर निधारीन्वत् स्थिर सेवकीन्वत् नुवनाय ये लबादुन बल हूँ पाविचिकरला हदसिय बहुसरकोट अतदार नमत्तला मोटर बैक बहुसर ड्रैवर बसलिवर कपंगण मे संबंधी बहुकी सुमानिधि अल्लसा दूषण सेट ये कपंगणी संबंध सविस्तर विस्तर सहित अभी पेसमकद्रिपत्कर मेकिदि तीर्व बहुसर ड्रैवर वर बस आकार बेहल इवरला लक्ष पहलवा किल आकार ऊट लक्ष पहलवा दिन्न बे लक्ष अटा दिन्ना कति काकर तेहटी ए कति कावे पस्से ए मुदल दिन्न ओह गेद रत्रम बड़ उगस्ती इवरला उगस उप उगस करपू रिसिटिक महाजन बैंक गिनाल इवरला अल्ला सा दूसरे कट बार दिन मेक संपूर्ण मे विमर्शनांशे दागा गोल्लो उपदेश पत्कर वेटली मनुष्य पात्वनीतुले नीति विरोधी दवितेल प्रवाहनीकरण दवितेल कलवंकरण आयतर अवश्य विधि कपन लागन ओं वरदट हाउरक बलांगदल ये वरद कपन लागत क्रम वेद्यक्तम दुगमनीकमतिवरट कठिन वहाम मे क्रियावली नमत्वन पारिभोगी असरनेव कर्माशाला हिमियांट बाल दवितेलभिनव ओहुंगे यंत्रोपकरण अडालभिनव रटे आर्थिक बलपानव ईट अमतर पारिभोगी जनतावट मे खनिज तेल संबंध विश्वास खनिज तेल निधि संस्था तामत्ंद कीर्ति नाम तवम नमट ये खनिज तेलोट वगकीन मे क्रमाकूल अतिकरण्ये मे खनिज तेल संबंध तीन विश्वास बिदेला ये मुखदीर तपिदाताम पैदल मे इद्रिपत्कलती गैसे निवेदन मे कैबिनेट पत्रिकावट अदालव हरगेट खनिज तेल निधि संस्था वाई ईओसी आयतन यीन समतुलतावेदन मेरटे जनता दन्न राज्य आयतन विधियट खनिज तेल निधि संस्था वगकीम मुखदीर ये वगकीम क्रमाकूल पेहरहरलाक मापियाव पत्कर्ला अमात्यांश उपदेश हतरपत्ने पत्कर
ඔවුන්ට දවසකට 50000ක මාසෙකට 50000ක මුදලක් වෙන් කරනවා ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා වෙනම 75000ක් ගන්නවා ඒකත් ප්‍රමාණවත් නැතුව ප්‍රවාහන වීදම් සහ වෙනමක ලබා ගන්නවා දුරකතර දීම නාම ඒ විදිහට නත්තු කරමින් මේ කරන ක්‍රියාවලිය අපි මාධ්‍යයට හෙළි කළා ඒ වගේම කණජ තෙල් පොදු සේක සංගම විදියට මේක පෙස්සම බාර දුන්නා දූෂණ හා අල්ලස් කොමිසමට අපි විශ්වාස කරනවා ඉදිරියේදී එකට සාධාරණයක් වෙයි කියලා මම මේ අර මාධ්‍යවේදී මහත්මයා හැවුව ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ ඒක නිසා පැහැදිලිවම අද කණජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රමානුකූලව දූෂණය වංචාව වර්ධනය වන තෝතැන්නක් බවට පත් වෙමින් තියෙනවා ඉතාමත් බරපතල අනතුරක් එහෙම තත්ත්වයක් තුළ තමයි මේ කණජ තෙල් මිල වැඩි කරන්න සිද්ධ වෙන්නේ එහෙම තත්ත්වයක් තුළ තමයි කණජ තෙල් නීතිගත සංස්ථාව සතු මහා දෙවන්ත සම්පතක් ඉන්දියානු රජයේ තියෙන IOC සමගම ලබා දෙන්නේ ක්‍රමානුකූලව මේ පැත්තේ කණජ තෙල් නීතිගත සංස්ථාවට ස්වභාවික මරණයක් අත්පත් කර දෙමින් CPSTL ආයතනයට පවත්වා ගන්න බැරි තත්ත්වයට ඇදවට්ටමින් අනිත් පැත්තෙන් නිර්මාණය කරනවා පෞද්ගලික ව්‍යාපාර පෞද්ගලික විදේශ ව්‍යාපාර වලට අවශ්‍ය පදනම හදනවා ඒක නිසා මේක ඉතාමත් සැලසුම් සහගතව අමාත්‍යවරයා දැනුවත්භාවයෙන් මේ කැබිනට් පත්‍රිකාව හදන්නේ අමාත්‍යවරයාට මේක අතපිහදා ගන්න බෑ කලින් වෘත්ති සමිතියට ඔහුම ප්‍රකාශ කරපු ආකාරයට අපි යම් මට්ටමකට විශ්වාස කළායි වෙලාවේදී කණජ තෙල් අමාත්‍යවරයා විදියට අර්ජුන රණතුංග ඇමතිවරයාට සැබෑ උමනාවක් තියේවි කියලා අපි විශ්වාස කළා මේ කණජ තෙල් නිකා සංස්ථාව ගොඩනගන්න. හැබැයි මේ වෙනකොට ඔහු ගන්න ක්‍රියාමාර්ග ඒ ඔහුගේ අපි බලාපොරොත්තු වුණු අදහසට සම්පූර්ණයෙන් පරස්පර විරෝධී. දූෂණ වංචා අක්‍රමිකතා බරපතල විදියට වර්ධනය වෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට රිසිසේ මේ රටේ කණජ තෙල් ඒකාධිකාරිය අනුව කටයුතු කරන්න ඉඩ සලසමින් පවතිනවා. ඒක නිසා මෙන්න මේ තත්ත්වයට විරුද්ධව කණජ තෙල් පොදු සේක සංගමේ විදියට අපි දිගටම සටන් කළා. ඒ සටන් වලදී බරපතල ප්‍රශ්න වලට අපිට මැදිහත් වෙන්න සිද්ධ වුණා. හැබැයි මේ මොහොත අපි විශ්වාස කරනවා මේටත් වඩා ඉතාමත් පුළුල් විදියට දේශපාලන අධිකාරී බලයක් සහිතව මැදිහත් වීමක් සිදු කරන්න ඕනේ. ඒක නිසා තමයි කණජ තෙල් පොදු සේක සංගමයේ හුදකලා වෙන්නේ නැතුව වෙනත් උරු සමිති එකතු කරගෙන ඊට වඩා පුළුල්තම ආකාරයකින් මේ සිදුවන ජාතික සම්පත් විකිණීම ඒ වගේම අනිත් පැත්තෙන් වංචා දූෂණ වලට විරුද්ධව පුළුල් ජනමතයක් හදන්න ඕනේ. කණජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකීන් මේ වෙනකොට මේ සම්බන්ධ සූදානම් වෙලා ඉන්නවා. අපි සමග අත්වැල් බඳගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා 23 වෙනිදා මේ රටේ පවත්වන දෙවැන්ත උද්ඝෝෂණයට කණජ තෙල් සේවකයන් පැමිණිලා ඒක තවත් ශක්තිමත් කරයි කියලා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේක තනියෙන් හුදකලා ප්‍රාදේශීය වටෙන් කරන අරගලයකින් මේක ශක්තිමත් කරන්න බෑ. මම ඔබට එක කාරණයක් කියන්නම්. එදා එක්තරා මොහොතකදී ඔබ දැක්කින් නැති මේ රටේ සම්පූර්ණයෙන්ම තෙල් බෙදා හැරීම අඩාල වෙලා දැවැන්ත වැඩ වර්ජනයකට කණජ තෙල් සේවකීන් සියලු දෙනාම වෘත්තීය සමිති සියලු දෙනාම එකට එකතු වෙලා මහා දැවැන්ත තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගත්තේ කණජ තෙල් සේවකයාට පරිවැඩි කරගන්නවත්, එහෙම නැත්නම් සුබසාධක වැඩ කරගන්නවත් නෙවෙයි. ඒ තීන්දුව ක්‍රියාක්‍රිය ගන්න බලපාපු මූලිකම හේතුව තමයි ඒ මොහොතේ ආසන්නතම දිනක සිද්ධ වුණු සිද්ධියක්. ඒ සිද්ධිය තමයි කැබිනට් පත්‍රිකාවක් හදාගෙන කණජ තෙල් සේවකයන් නිලධාරීන් ඉංජිනේරුවරුන් පිරිසක් IOC එකේ බාරයේ නැති තෙල් ටැංකි ප්‍රමාණයක් ගිහිල්ලා සුද්ධ කරන්න ආරම්භ කරන්න නීතියානුකූලව කටයුතු කළා. ඒ ආයතන ඇතුළට ගියාට පස්සේ මොකද IOC එකේ ඒ වෙනකොටත් භුක්ති විඳේ තෙල් ටැංකි 14ක්. ඔහුගේ තෙල් පිරවලා තිබුණේ ටැංකි 8ක විතර ප්‍රමාණයකට. හැබැයි තව ටැංකි 85ක් තියෙනවා වෙනම මහ කැලෑවට යට වෙලා. එදා කණජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවරුන් ගිහිල්ලා ඒ ටැංකි මිලියන 10ක මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ප්‍රසංස්කරණය කරන්න පුළුවන් කියලා ඒ වාර්තාව හැදුවට පස්සේ ඒ ටැංකි ප්‍රමාණයක් හදිසියේ දැවි තෙල් විදියටත් ඒ වගේම අනිත් ඩීසල් විදියටත් ගබඩා කරගන්න ඕනේ ලොකු නියගයක් වෙනවයි කියලා විදුලි බල මණ්ඩලය අනතුරු හැඟෙව්වට පස්සේ ඒ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ වෙලාවේ චන්දිම විරක්කුඩි ඇමතිවරයා හිටියේ ඒ තීන්දුවත් එක්ක කණජ තෙල් සේවකයේ ප්‍රමාණය තීන්දුව කරනවා ඒ ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණයට ගිහිල්ලා ඒ ටැංකි ප්‍රමාණය අලුත් වැඩියා කරන්න අන්නේ මොහොතදී ඒ කණජ තෙල් ඉංජිනේරුවරුන්ට කණජ තෙල් ශේෂ්ත්‍රය දාලා ශිල්පීන්ට සිද්ධ වුණා IOC සමාගම පොලිසියට ඇන්ට්‍රියක් දාලා ඉවරලා ඔහුන් අත්අඩංගුවට පත් කළා එළියට යන්න දුන්නේ නැහැ එතකොට අපි දැනගත්තා අද මේ කැබිනට් පත්‍රිකාවක දාලා තියෙන තත්ත්වය එදා ඒ විදිහට ඉන්දියානු සමාගමකට 99ක් ටැංකිය බදු දෙනවයි කියලා කැබිනට් පත්‍රිකාවක් තිබුණේ නැහැ තිබුණු බදු කිවිසුමත් අවලංගු වෙලා තිබුණේ එහෙම තත්ත්වයක් තුළ ඒන කණ්ඩායමට ආරක්ෂාව සඳහා කැබිනට් පත්‍රිකාවකුත් දාගෙන තිබුණා ඒ තීන්දුවත් එක්ක තමයි ඔහුන් ඒ ස්ථානට ගියේ ගියාට පස්සේ එවැනි සෝචනීය ඉරණමක් අත් වුණාට පස්සේ මේක ඉංජිනේරුවරුන් ඒ අතරංගුවේ බේරලාවිලා අපිට ප්‍රකාශ කළා අපේ රටේ දේපලකට අපිට යන්න පුළුවන් අයිතියක් නැහැ කැබිනට් පත්‍රිකාවකුත් තියද්දි කියලා. අන්නේ මොහොත තමයි කණජ තෙල් සේවකයා සියලු දෙනාම එකට එකතු වෙලා මේ තීන්දුව ගත්තේ. ඒ තීන්දුව ගන්න වෙලාවේදී මේ
අමාත්‍ය මණ්ඩල මේක තිබුණ නැහැ. අමාත්‍ය මණ්ඩල සංදේශය තිබුණ නැහැ. අද මේ සංදේශය නැතිනම් අපි බලන්න මේ ළඟදී කණජි තෙල් පොදු සේවක සංගමේ විදිහට අපි පිරිසක් ගියා මේකට ඇතුල් වෙන්න පුළුවන්ද කියලා. එතනින්ද ආරක්ෂක අංශය කිව්වා දැන් මහත්වෝ මේක කාටවත් ඇතුල් වෙන්න බෑ මේක ඉන්දියානු සමාගමට දීලා ඉවරයි කියලා. මේ මේ කැබිනට් පත්‍රිකාව තම අනුමැති ලැබිලත් නැති තත්ත්වයක් තුල. එතකොට මේගොල්ලෝ දැන් රිසිසත ඒ තමන්ගේ සම්පත තමන්ගේ වගේ භුක්ති විඳින පටන් අරගෙන තියෙනවා මේ රටේ ජනතාව සතු සම්පත. ඒකෙන්ද අපි මේ රටේ ජනතාවට කියනවා මේ රටේ ඉතාමත් වටිනා සම්පත් ටික සුරක්ෂිත කරගන්න. ඒ වගේම ඒව ඇතුලේ සිද්ධ වෙමින් පවතින වංචා දූෂණ ඉවත් කරලා ඉවරලා මේ රටේ වැඩ කරන ජනතාවට වැඩ කරන්න ඕනේ පසුබිම නිර්මාණය කරගන්න ඕනේ. මේ தত্ত্বය එක වෘත්ති සමිතියකට දෙකකට එකතු වෙලා කරන්න බැරි නිසා අපි මේ සියලු වෘත්ති සමිතිය එකතු කරගෙන මේ රටේ ජනතාවත් එක්ක බද්ධ වෙච්ච දැවැන්ත වැඩ පිළිවෙලට යනවා. උද්ඝෝෂණ තලයේ වැඩ ඒ වගේම නීතියානුකූල පැත්තෙන් අපි අධිකරණ ක්‍රියාවලියන් වලට ගිහිල්ලා මේක පරාද කරන්න මොනතරම් බාධක අපි ඉස්සරහට ආවත් ඒ අභියෝග අපි බාර ගන්නවයි කියලා පැහැදිලිව කියනවා. අර ඔබතුමා කිව්වා මේ විමර්ශනාංශය විසුරුවා ඇරියා ඊට පස්සේ ඉපදෙද්දී අප්පන් ගෙනින්නක් ගැන කිව්වා මේ උපචාර වේදෝ ඉතින් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද මේ සිද්ධිය ඔබ දන්නවා මේ රටේ මෑත කාලයේ ඉඳන් ශීඝ්‍ර ලෙස දැවි තෙල් අවශ්‍යතාවය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ ආවේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඒකකවල මිල වැඩිවීම නිසා බොහෝ කර්මාන්තශාලා හිමියන් වතුර රත් කරලා බොයිලර් මගින් ඒකට ඉන්දර විදියට දැවි තෙල් පාවිච්චි කරලා දැවි තෙල් මිල අඩු නිසා ක්‍රමානුකූලව ඉන්ධනය හැරවිලා තියෙනවා මේ දැවි තෙල් වලට ඩීසල් වලටත් වඩා මේක ලාභයි ඉතින් මේ දැවි තෙල් කණජ තෙල් නීතිගත සංස්ථාවෙන් ක්‍රම දෙකකට ලබා ගන්නවා එකක් තමයි විදේශ රටවලින් දැවි තෙල් අපේ රටට ගෙන්වනවා ඊළඟට බොර තෙල් ගෙනල්ලා පිරිපහදු කරද්දී අතිරේක ඵලයක් විදිහට දැවි තෙල් නිෂ්පාදනය වෙනවා මේ දැවි තෙල් අද විශාල උමනාවක් ඇති වෙලා තියෙන නිසා මේ දැවි තෙල් ශාස්ත්‍රයට මැදිහත් වෙන්න බොහෝ ව්‍යාපාරික ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා බවුසර් සූදානම් කරගෙන ඉන්නවා මේ බවුසර් වලින් ඒගොල්ලෝ දැවි තෙල් ඇදලා ඉවරලා ඒ කර්මාන්තශාලාවලට බෙදා හරිනවා මේ බෙදා හැරෙද්දී මේ ව්‍යාපාරිකයන් පුරුදු වෙලා ඉන්නවා මේ දැවි තෙල් වලට අපද්‍රව්‍ය කලවම් කරන්න නැව් වලින් අයින් කරන එන්ජින් ඔයිල් ඒ වගේම සර්විස් ස්ටේෂන් වලින් අයින් කරන එන්ජින් ඔයිල් ඒ වගේම වෙනත් ලිහිසි ද්‍රාවණ එකතු කරමින් මේ දැවි තෙල් වල ප්‍රමිති අඩු කරමින් විශේෂ ලාභ ලබා ගන්න ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා ඒ බවුසර් සපේන කණ්ඩායම්. හැබැයි අපේ කණජ තෙල් නීතිගත සංස්ථා විදිහට කරන්න ඕනේ මෙන්න මේ ඉඩ ආවරණය කරන එකනේ. හැබැයි මේ පුද්ගලයන් මේ තැන්වල විවිධ ස්ථානවල මේ දැවි තෙල් බ්ලෙන්ඩ් කරන ප්ලාන්ට් පවත්වාගෙන යනවා නීති විරෝධීව. ඒව වටලන්න කෙනෙක් නැහැ. ඒ වගේම මේ බවුසර් මගදී බලලා පරීක්ෂා කරලා බලලා ඒව අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්න ඕනේ. මේ ළඟදී සෙවනගල සීනි කර්මාන්ත ආයතනයේට මෙවැනි තෙල් තොගයක් යනවා මේක යන්නේ කඩුවෙල හරහා යනකොට මේක යම් කිසි ස්ථානයකට ගිහිල්ලා යම් මුසුකිරීමක් සිද්ධ කරනවා මේක සම්බන්ධව ආරංචියක් ලැබිලි ඉවරලා මේ බවුසරේ පලාගෙන ගිහිලි ඉවර හඹාගෙන ගිහිල්ලා අවිස්සාවේලෙදී අත්තරංගුඩ ගන්නවා මේ බවුසරේ අත්තරංගුඩ ගත්තට පස්සේ මේ බවුසරේ නිෂ්ක්‍රියාවල් නම් තමයි ඒ පොලිසියට බාර දීලා මේක පාරිසිදුවන අත්අඩංගුවට ගැනීම ඒකිටක නීතියානුකූල කරන්න පොලිසියට බාර දීලා ඒකේ සාම්පල් ගහලා චෙක් කරලා බලලා සාම්පල් වල වාර්තාව අනුව ඒ බවුසරේ අයින් කරලා දාලා බ්ලැක් ලිස්ට් කරලා ඉවරලා එහෙම ක්‍රියාවලියකට යන්න ඕනේ. හැබැයි ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි මේකට ඉදිරිපත් වුණාට පස්සේ මේ සම්බන්ධව සංස්ථාවට පැමිණි කළාට පස්සේ මේ සම්බන්ධව ගිය කණ්ඩායම් මේ බවුසරේ නැවත අරන් එනවා කලාපංක දෙකට. අරන් ඇවිල්ලා ඒක නිදහස් කරන්නේ බෞත් මේ තෙල් ටික නැවත පිරිපහදුර දෙන්න කියලා. පිරිපහදු එළියට ආපු බෞසරේට අද වෙනකොට තෙල් ටිකට මොකද උනේ කියලා හොයාගන්න නැහැ. ඒක ඇතුලේ යම් කප්පම් ගැනීමක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධව හේතු සාධක තියෙනවා. ඒක සිද්ධියක්. දෙවෙනි සිද්ධිය තමයි මෑතකදී යම් ට්‍රාන්ස්පෝර්ට් සමාගමක් විසින් කණජ තෙල් මේ දැවි තෙල් පුරවගෙන සපුගස්කන්ධ ප්‍රදේශයේ තියෙන කාඩ්බෝඩ් ෆැක්ටරි එකට ගිහිල්ලා බාන්න කාඩ්බෝඩ් ෆැක්ටරි එකේ ඉන්න කලමනාකාරතුමත් ඒකට නැග්ගගෙන ඔව් ඒ බවුසරේ අරගෙන යනවා බර කිරන්න. බර කිරලා ආපස්සෙ එනකොට ඒක බර කිරන්න යාම නිවැරදි මාර්ගයේ නෙමෙයි බර කිරන්න යන්නේ. වෙන තැනකට යන්න ඕනේ. ඒතර වෙන මාර්ගයක ගියයි කියලා ආරක්ෂක අංශයේ ඔය හදාගත්ත කණ්ඩායමින් එක පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා ඉවරලා බවුසරේට මෝටරසයිකලකින් අත දාලා ඉවරලා නවත්තලා ඉවරලා ඩ්‍රයිවර්ව බස්සලා අර නිලධාරි මහත්තයා ඇතුළේ ඉන්න කියලා ඌට බයින් එපයි කියලා. බිමට බැස්ස ඒ ඩ්‍රයිවර්ට කියනවා මේක බරපතල නීති විරෝධී වැඩක්. මේක නිසා ඔබට මේ ඕඩර් එකක් නැති වෙනවා බවුසරෙත් ප්‍රශ්නයක් වෙනවා බ්ලැක් ලිස්ට් වෙනවා මේක බේරගන්නම් මෙන්න මේ ගනුදෙනු කරන්න ඕනේ කියලා ලක්ෂ 15ක මුදලක් ඉල්ලනවා මේ ලක්ෂ 15ක මුදල මෝඩ දෙන්න බෑ කිව්වට පස්සේ ඒක ලක්ෂ 8 දක්වා අඩු කරනවා මේ ලක්ෂ 8ේ මුදල උ
රත්නම්බඩු ගස්තිලා ගෙදර ගෙනල්ලා දීවරලා ඒකට අවශ්‍ය බැංක් රිසිට් එකත් එක්කම සම්පූර්ණ වார்த்தාවක් අල්ලස්සා දූෂණයකට අපි බාර දෙනවා මේ අල්ලස් ගත්ත බව සඳහන් කරන බවුසර් ඩ්‍රයිවර් ඇතුළු ඒ බවුසරේ අයිතිකාරයෝ ඉතාමත් පැහැදිලිව කියනවා අපි මේ මුදල ගත්තයි කියලා දැන් මේ විමර්ශන ඇසිට කරන්න අවශ්‍ය සියලු සාධක සියනවා ඊටසේ මේ විදිහටම දෙවෙනි තෙල් තොගය සෙවනකට අරින්න ඒ දෙවෙනි තෙල් තොගය අරගෙන යන බවුසරේ නැවත සැරයක් මේ විදිහට වංචාව සිදුරයි කියලා සෙවනගල සීනි කර්මාන්තශාලාවට ආරංචි වෙලා ඔවුන් උත්සාහ ගන්නවා මේක නවත්ත ගන්න ඒ සරත් පෙරේරා කියන කලමනාකාරවයට දැනුම් දෙනවා අර උපදේශක කණ්ඩායමට ඔවුන් මේ ගණන් ගන්නෑ ඊට පස්සේ සංස්ථාවේ තියෙන ආරක්ෂක අංශයට දැනුම් දෙනවා මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා මොකද කරන්න කියලා. ඒ ආරක්ෂක අංශයේ තියෙන කලමනාකාරවරයා වහාම ක්‍රියාත්මක වෙලා උපදෙස් දෙනවා සෙවනගල සීරි කර්මාන්ත ආයතනයෙන් එළියට බවුසරේ යවන්න එපා. ඒකේ සාම්පල් ටික අරගෙන ඉවරලා පිරිපහදුට අරන් එන්න කියලා. අඩුම තරමින් ඒ සාම්පල් කොළොන්නාවේ ලැබ් එකට ගේන්න දෙන්නෙත් නැහැ. මොකද මේ නිලධාරිය දැනගෙන හිටියා මේක කොළොන්නාවේ ලැබ් එකට ආවොත් මේක වෙනස් කිරීමකට භාජනවයි කියලා. ඒ ආරක්ෂාව වෙනුවෙන් ඔව් මේක සපුගස්කන්දේ පිරිපහදුර ගේන්න කියනවා. පිරිපහදුවේ මේක පරික්ෂා කරද්දී පිරිපහදුවේ ගේට්ටුව ළඟට ඇවිදලා විශාල බලපෑමක් කරනවා. ඔය රිසල්ට් එක අපිට දෙන්න කියලා. හැබැයි පිරිපහදුවේ පරීක්ෂණ කරපු නිලධාරීන් කවුරුවත් කැමති වෙන්නේ නැහැ ඒක දෙන්න. තවත් මම හිතන්නේ තවත් නිකුත් කරලා නැහැ. ඒ සෙවරගල තවම තියෙනවා බවුසරේක මම හිතන විදිහට. දැන් මෙන්න මේ බවුසරේ නිදහස් කරන්න අවශ්‍ය කප්පම් ගැනීම කරන්න බැරි වුණේ ආරක්ෂාංශයේ මැදිහත් වීම නිසා. ඉතින් මේ විමර්ශන අංශය නිර්මාණය කරගත්තෙම අර නීති විරෝධීව ක්‍රියාත්මක වීම මැඩලන්න නෙමෙයි ඒ නීති විරෝධීත්වයට නීත්‍යානුකූලව ලබා දෙන්න කප්පම් ගැනීම සඳහා නිර්මාණය කරපු ඒ විමර්ශන ඒකකය. ඒ විමර්ශන ඒකකය වහාම ඉස්රෝ ඇහැරලා ඉවරලා පරණ තිබුණු නීත්‍යානුකූල විමර්ශනංශය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඇමතිවරයට දැනුම් දුන්නේ. මේ වෙනකන් අපිට උත්තර නැහැ. අපි කඩිනම් සාකච්ඡාවක් ඉල්ලුවා මේ සිදුවන වංචා දූෂණ අවම කරන්න යම් වැඩපිළිවෙලක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අද වෙනකන් ඒ සාකච්ඡාව අපිට ලබා දීලා නැහැ. ඒක නිසා මේ තත්ත්වයන් මෙහෙම පවතිද්දී වෘත්තීය සමිති පැත්තෙන් ඒ වගේම සේවකීන්ගේ පැත්තෙන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ රටක් විදියටත් අද මේ කණජ තෙල් නීතිගත සංස්ථාව තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා සම්බන්ධව බරපතල විදියට චෝදනා ඉදිරිපත් වෙනවා. එහෙම තත්ත්වයක් තුළ තමයි මේ මිල වැඩි කරන්න තීරණය කරලා තියෙන්නේ. ඔබලා සඳහන් කර මේ ඔය ඉන්දියාවට ලබා දීලා තිබෙන තෙල් ටැංකි ගණන කීයක්ද දීලා තියෙන නිල වශයෙන් දීපු ගණන. දැන් මේ අලුත් කැබිනට් පත්‍රිකාව අනුවද? අද වෙනකොට මේ 99ම දීලා තියෙනවා කැබිනට් පත්‍රිකාවට තවම සම්පූර්ණ අනුමැතිය ලැබිලා නැහැ. නමුත් 99ම දීලා තියෙනවා. 99ක ඒක නීතිගතයි. දැන් ඕකේ අනුමැතිය නම් ඒක නීතිගත වෙනවද ඒක කොහොම ගත්ත කියලා? මෙහෙමයි. දැන් අපේ බිමල් රත්නායක සහෝදරයා පැහැදිලි කරපු විදිහට මේ තෙල් ටැංකි 101ක් 102ක් තිබුණා. ඒකේ 99ක් අන්තිමට විතරුණා. මේ තෙල් ටැංකි 99 මේට කලින් IOC සමාගමට බාර දීලා තිබුණා ගිවිසුමක් මගේ. ඒ ගිවිසුමේ මාස 6කට පස්සේ ඉඩම සම්බන්ධව පවතින තත්ත්වයන් ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙච්ච නිසා ඒ බදු දෙන අවස්ථාවේදී ඒ ඉඩමේ මෙනුම් කටයුතු කරන තුරු මේ ගිවිසුම වළංගු වෙන්නේ නැහැ. මාස 6කට පස්සේ ඉඩම සම්බන්ධව තහවුරු කරලා නැවත බදු ගිවිසුම අලුත් කරන්න ඕනේ යාවත් කාලීන කරන්න ඕනේ. හැබැයි කණජ තෙල් නීතිගත සංස්ථාවත් ඉන්දියානු තෙල් සමාගමත් මේ වැඩේ කරගත්තේ නැහැ. ඒකින් තමයි ඔටෝමැටිකලි මේ බදු ගිවිසුම අවලංගු වුණා. මාස 6කට පස්සේ ඉන්දියානු සමාගමට කිසිම අයිතියක් නැහැ එක ටැංකියකටවත්. ටැංකි ATM කිව්වොත් ඇත්තටම මම මුලින් කතා දී කිව්වා. 99 එකකටවත් නීත්‍යානුකූල අයිතියක් ඉන්දියාවට නැහැ. නමුත් ආණ්ඩුව ඉන්දියාව ළඟ දන ගහලා තියෙන නිසා ඉන්දියාව 99ම නීති විරෝධීව භුක්ති විඳිනවා. එනිසා කියන්නේ නීති විරෝධීව හැබැයි බලෙන් ගම්වල ඡන්දි අල්ලන් ඉන්නේ. එහෙම ඉඩම් අල්ලම් කරන්නේ ඒ වගේ තමයි ඉන්දියාව මේ වගේ. එහෙම තෙල් ටැංකි 99 බලහත්කාරී ලෙස අත්අඩංගුවට අරගෙන තියන් ඉන්නේ නැද්දි තමයි එක්තරා මොහොතකදී චම්දිම විරක්කොඩි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මගින් මේ තෙල් ටැංකි ටික නැවත සංස්ථාවට පවර ගන්න අදාළ කටයුතු කළේ. ඒ කටයුතු කරන අවස්ථාවේදී මාස කීපයක් යනකොට නැවත අග්‍රාමාත්‍යවරයා විසින් කරපු වැඩේ තමයි මේ තෙල් ටැංකි ටික අර ගිවිසුම ප්‍රකාරව නැවත අත්පත් කරගන්න හදාගත්ත කැබිනට් පත්‍රිකාව අවලංගු කරලා වෙන කැබිනට් පත්‍රිකාවක් හැදුවා. ඉන්දියාවයි ලංකාවයි ජොයින්ට් වෙන්ච් එකකින් මේ තෙල් ටැංකි ටික සංවර්ධනය කරන්න. අයිතියක් නැතු දෙයකට නැවත නිලභාවයක් ලබා දෙන්න උත්සාහ කළා. ඒ මොහොතේ හදිසි ආපු නියගයක් නිසා මේ තෙල් ටැංකි ගබඩා කරන්න අවශ්‍යතාවයේ අනුව කණජ තෙල් නීතිගත සංස්ථාවත් විදුලි බල මණ්ඩලයත් ඒකාබද්ධ සාකච්ඡා කරලා තෙල් ටැංකි ටිකක් අවශ්‍යයි කියලා. ඒක ප්‍රසංස්කරණය කරන්න තමයි අර ඉංජිනේරු කණ්ඩායමක් ඒ ස්ථානට ගියේ. ඒ අයට යන්න දුන්නේ ඉන්දියානු තෙල් සමාගම විසින්.
අන්නේ වෙලාවේ තමයි මේ තෙල් ටැංකි ටික කණජ තෙල් නීතිගරු සංස්ථාව සතු දීපලා ඒකේ කිසිම අයිතියක් නැහැ ඉන්දියානු සමාගමට කියලා තහවුරු කරන්නත් ඒක ආණ්ඩුවට බලපෑමක් කරන්නත් අපි එක දවසක ලංකාව පුරාම තෙල් සම්පූර්ණයෙන්ම නවත්තලා විශාල වැඩවර්ජනයකට ගියේ ඒ වැඩවර්ජනයක් අනුව අපිට උත්සාහිත නායකයින් විදිහට සිරගත වෙන්න සිද්ධ වුණා රිමාන්ඩ් වෙන්න සිද්ධ වුණා අපිට පහර කෑමට ලක් වෙන්න සිද්ධ වුණා පොලිසිය නිලධාරීන් ඒ වෙලාවේ කණජ තෙල් නීතිගරු සංස්ථාව සතු මේ රටේ සම්පතක් විදිහට ඒකේ අයිතිය තහවුරු කරන්න තමයි අපි ඒ වෙලාවේ සටන් වැදුනේ හැබැයි දැන් ශ්‍රී ලංකාවේ පොලිසිය නේද ඔය මැදිහත් වුණොත් ඔය අර්ගියාය ඇතුළට ගන්න වෙලාවේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසියට බැමිලි කරේ ඉතින් පොලිසියට ඕඩර් එක ආවේ ඉහළ නිලධාරීන්ගෙන් විතරක් නෙමෙයිනේ මේ රටේ දේශපාලන අධිකාරීන් ආපු තීන්දුවක් නේ ක්‍රියාත්මකලේ පොලිසිය නිලධාරීන් කියලා තමයි නීති ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ පොලිසිය මැදිහත් වුණා නනේ විතර ඒක ඉන්දියා පොලිසිය නෙමෙයිනේ එහෙමනම් ඔවුන්ට තියෙනවා නීතියෙන් පෙන්නලා දුන්නා මේක ඉන්දියාවේ තමයි කියන්නේ ඒ ගිය නිලධාරීන් තමන්ගේ දේපලක් විදියට තමන්ගේ ඉඩමක් මේක අහිමිවීමට විරුද්ධව සටන් කරනවා වගේම ඒගොල්ලෝ ආරක්ෂකධාරීන් බලෙන් තමන්ව පස්සට අදිද්දි නෑ මේකට අපිට යන්න පුළුවන් මෙන්න අපේ කැබිනට් පත්‍රිකාව මේ කැබිනට් පත්‍රිකාවකුත් අරගෙන මේකේ නම් ටිකක් දාලා මෙන්න මේ පුද්ගලීන්ට මේ ස්ථානට ගිහිල්ලා මේක පරික්ෂා කරලා බලලා මේකේ තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් හදන්න කියලා රටේ ඉහළම තියෙන ආයතනයේ ලබා දුන්න ලිපියක් කරන්න ගිහිල්ලා තිබුණේ කණජ තෙල් නීතිගරු සංස්ථාවේ ලිපියක් නෙමෙයි ඒක සියලු කැබිනට් ඇමතිවරුන් ඉන්න කැබිනට් පත්‍රිකාවක් සහිතව අරන් ගිහිල්ලවත් ඒක ස්ථානට යන්න ලැබුණේ නැහැ. ඒතර ඔබට ඔබ හිතන්න නිකන් පොඩ්ඩක් මේ තෙල් ටැංකිය 99 භුක්ති විඳිනවා විතරක් නෙමෙයි. මේක පිටිපස්සේ දුවන බා මහා දැවැන්ත මාපියක ක්‍රියාත්මක වෙනවා. නෑ ඊට වැඩි අපිට ප්‍රශ්නයක් තියෙන අපිට ප්‍රධාන රටේ ආරක්ෂාව පිළිබඳ. දැන් මේ 85 උට අයිති නැතුව ඒක ඇතුළේ ඉන්නවනම් ඒ ඇතුළේ විශාල දුම් ප්‍රදේශයක් ඕන දෙයක් කරන්න පුළුවන්. मंत्रीवरुण අපිට ගන්න චෙක් කරන්න බලන්න ගියා අපිට අඳුම තරමින් මේක ඇතුළට ගිහිල්ලා තෙල් ටැංකි ටික බලන්න පුළුවන්ද කියලා. එදා අර මහත්තුරුන්ට අඳුම තරමින් ඒක ඇතුළට යන්න ඉඩ තිබුණා. ගිහිල්ලා තෙල් ටැංකි ප්‍රසංස්කරණය කරන්න ගියාට පස්සෙ තමයි අත්තට උගුර ගත්තේ. අද අපිට මේ ස්ථානටවත් යන්න බැරුණා. අපි කිව්වා නෑ අපිට ඇතුළට යන්න පුළුවන් අපි මොනවත් කරන්නේ නෑ මේ රට ඇතුළේ තියෙන දීපලක් මේක ඇතුළේ මේක මැද්දෙන් පාරක් තියෙනවා දුම්රිය පළක් තියෙනවා එයි අපිට යන්න දෙන්නේ නැත්තේ කියලා. නෑ දැන් මේක ඉන්දියාවට අරගෙන ඉවරයි ඒකෙන්ද ඔබතුමාට මේක ඇතුළට යන්න දෙන්න බෑ. ඉන්දියානු තෙල් සමාගමෙන් අවසර අරන් එන්න කිව්වා. එන ඔවුන්ගේ ප්‍රධාන ගේට්ටුව ඇතුළේ නේද? එහෙම ගේට්ටුව හදාගෙන ඒගොල්ලන්ගේ කියලා තියාගෙන ඒගොල්ලෝ අහගෙන ඉන්නවා. කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඔබට ඒකත් මම පැහැදිලි කරන්නම්. ඔය තෙල් ටැංකි සංකීර්ණයෙන් ලෝවර් ටැංක් ෆාම් එකේ ටැංකි 15ක් තියෙනවා. අපර් ටැංක් ෆාම් එකේ තියෙනවා තව ටැංකි 85ක්. 14යි 85යි. ඒතර මේක එක පැත්තකින් ලංකාවේ මූදු වෙරළ ආසන්නව තියෙන්නේ මේකට නැව් ඇවිදිලි වල නැව් වලින් තෙල් ගහගෙන මේක පුරවන්නත් පුළුවන්. නැව් වලට තෙල් සපයන්නත් පුළුවන්. ඊළඟට මේ ටැංකි දෙ ටැංකි අංගණ දෙක මැද්දෙන් තියෙනවා කෝච්චි පාරක්. මේ කෝච්චි පාරක් ආසන්නේ තමයි ලංකාව පුරාම තියෙන ඩිපෝටික තෙල් සංස්ථාවි තියෙන්නේ. හපුතලේ, කොටගල, ඊළඟට අනුරාධපුරේ, ඊළඟට බදුල්ල, කුරුණෑගල මේ සෑම ස්ථානයකම අපේ රටේ ලොකුම ආසියක් තමයි තෙල් බෙදා හැරීමේ ඩිපෝටික තියෙන්නේ දුම්රිය පාරක් ආසන්නේ. එතකොට ලෝකෙ පිළිගත් ක්‍රමේ තමයි දැන් ලාභදායක සහ වඩාත්ම සුරක්ෂිත ක්‍රමේ තමයි තෙල් බෙදා හරින්නේ එක්කෝ නල මාර්ගයෙන් එක්කෝ කෝච්චි රථ මගින්. එතකොට අද අපි ගොඩාක් පිටිපස්සේ ක්‍රමයක් අනුගමනය කරන්නේ බවුසර වලට පුරවගෙන කිලෝමීටර 200 300 තෙල් අරන් යනවා. අපිට නල මාර්ග මගින් එහෙම නැත්නම් දුම්රියෙන් මේ තෙල් ගෙනියන්න පුළුවන් පහසුකම් ටික මේ මොහොතේ තියෙනවා. එතකොට අපිට තෙල් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික අපේට ගත්තොත් ගන්න ඕනේ අපිට තියෙන අයිති අපිට තහවුරු කරගත්තොත් රට පුරාම තෙල් බෙදා හැරීමෙන් විශාල ලාභයක් කණජ තෙල් නිගම සංස්ථාවට ගන්න ඕනේ. ඒකට මහ ලොකු දැවැන්ත ආයෝජනයක් කරන්න ඕනේ. රුපියල් මිලියන 10ක් වගේ මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඉවරලා අපිට මේ ප්‍රසංස්කරණ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඩොලර් මිලියන 10ක් විතර මුදල් වියදම් කරලා ඉවරලා. ඒතර මෙන්න මේ ප්‍රමාණය අපි ප්‍රසංස්කරණය කළා ආරම්භ කරන්න තියෙන බාධාව මොකක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. මේකට රජිය අකමැතිද? රජිය මේකට විරුද්ධද? එතකොට මේකට හාත්පසින්ම වෙනස් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඇයි? ඇයි මේක කණජ තෙල් නීතිගරු සංස්ථාවට කරගන්න දෙන්නේ නැත්තේ? එතකොට සංස්ථාවේ අමාත්‍යවරයා මේ කැබිනට් එක තුල ඉඳගෙන සංස්ථාවට අගතියක් වෙන දෙයක් කරනවා නම් අපි ඒක වෙන විරුද්ධ අධිකරණයට යන්න ඕන වගේම මේ අවනඩුව ජනතාවට කියන්න ඕනේ. ඒ වගේම වෘත්ති සමිතියට මේක කියන්න ඕනේ. ඒක නිසා කණජ තෙල් නීතිගරු සංස්ථාව ආරක්ෂා කරන වෙනුවට
අමාත්‍යවරයා වෙන කැබිනට් පත්‍රිකාවක් හදලා ඒක ඉන්දියන් තෙල් සමාගමට ලබා දෙන්න කටයුතු කරනවා නම් අපි ඒකට විරුද්ධව අරගල කරන්න ඕනේ නැද්ද මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා අරගල කරන්න ඕනේ නැද්ද දැන් ඔබතුමාලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රූපයක් කරන්නේ ඔබලා ඇයි ඔබලා මේ වගේ රටේ අපේ අයිතිය දීම ස්ථානයක් බලහත්කාරයෙන් වෙන රටක් කැවිලා මේ වගේ දේවල් කරනවා නම් මැදින් රේල් පාරවොත් කියනවා නම් ඇයි බලා කණ්ඩායමක් අරගෙන මෙතනට ගිහිල්ලා මේ අරුතේ ඉස්සරහට මතු කරලා ගන්න නැත්තේ ඇයි දැන් කණින් තෙල් තෙල් ටැංකි පද්ධතිය ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නෙදී ඒ වගේම තෙල් ටැංකි තිබුච්ච හම්බන්තොට වරාය විකිණීම පිළිබඳ ප්‍රශ්නෙදී ඔබ දන්නවා ඒ සම්බන්ධව ජයපි විදියට අපි උද්ඝෝෂණය කළා පෙළපාලි ගියා ඒකෙන් තමයි හම්බන්තොට වරාය විකුණන එක අඩු ගානේ අවුරුද්දකින් කල් දා ගන්න පුළුවන් වුණේ විකිණීමේ කොන්දේසි පොඩ්ඩක් ලිහිල් වුණා ඒ වගේම පෝට් සිටියේ සම්බන්ධ දැවැන්තම උද්ඝෝෂණ ව්‍යාපාර කළේ ජනතාවට පෙරමුණේ මේ සම්බන්ධව අපි මන්ත්‍රීවරු වශයෙන් එතෙන්ට මම පෞද්ගලිකව එතෙන්ට කියලා නැති වුණාට ජනතා අමන සම්බන්ධ වෘත්ති සමිති වලින් තමයි දිගටම මේ තෙල් සංස්ථාවේ විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය සම්බන්ධ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ ඒ නිසා තමයි සහෝදරයා රිමාන්ඩ් වෙන්නේ මම හිතන්නේ නොවැම්බර් මාසෙ කොහෙද ආයි නඩුවක් තිබෙනවා ඒ නිසා පක්ෂයක් වශයෙන් මේකට මැදිහත් වෙලා තිබෙනවා ඔබ අහලා නිශ්චිත ප්‍රශ්නෙ මම ගියාද නැද්ද කියලා මම ගිහිල්ලා නැහැ මම එතෙන්ට ගිහිල්ලා තියෙනවා يعني අපිට කොහොමද බලන්න දෙන්නේ නැහැ මීට අවුරුදු කීපයකට කලින් ගිහිල්ලා තිනවා මේක ජාතික උරුමයක් නිසා බලන්න ඕන නිසා නැතුව මේක මේ විකුණන්න පටන් ගත්තට පස්සේ නෙමෙයි ඒ නිසා පක්ෂයක් වශයෙන් අපි මේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මම හිතන්නේ අපිට දැන් මේ ආණ්ඩු විකුණන විකිනිල්ලට ජනතාවන මන්ත්‍රු 6ක් නෙමෙයි 600ක් විතර ඕන මොකද මේ දැන් මිනිස්සු අපේ රටේ ඒ තරම් ප්‍රමාණයක් රටේ ජාතික සම්පත් අනාරක්ෂිත වෙලා තිබෙනවා ඒක දැන් ඔබලා අත්තරංගුර ගත්තොත් යම් කිසි විශාල ජනතා අරගලයක් රටේ පේන්න බලනවා නේද දැන් මේක එතුමාලා ගියා තෙල් සංස්ථාවේ දුව ඇතුළට ගියා ඒ බේරගෙන ඉවර වෙලා තියෙනවා දැන් මාළුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6ක් මේක ඇතුළතී මෙන්න මේ IOC අත්තරංගුවේ කිව්වනම් වෙනත් හැඩතලයක් ගනී ඔබතුමා දේශපාලන 20 20 ලක්ෂයකට හොඳ වෙයි ඉතින් මම පොඩ පැහැදිලි කරන්නම් කණජ තෙල් පොදු සේවක සංගමය සහ වෘත්ති සමිති වලින් කෙරිච්ච සටනක් විදිහට තමයි මෑත වෙනකම්ම තිබුණේ. ඒ නිසා තමයි පක්ෂයක් වශයෙන් අපි මධ්‍යම කාර්ය සභාවෙන් තීන්දුවක් ගත්තේ මේක රංගල මන්ත්‍රීතුමා නැත්නම් රාජකරුණා සහෝදරයා ඇතුළු මේ වෘත්ති සමිති නායකයන්ගේ සටනක් බවට පමනක්පත් කරන්න නැතුව මේකට ජාතික මධ්‍යස්ථානයක් හදන්න ඕන මේකට මේක ආරක්ෂා කරගන්න. ඒ සටනම් ක්‍රියාමාර්ගය ඇතුලේ හිරේට යන්න වෙනවා නම් හිරේට යන්න නම් රිමාන්ඩ් නැහැ. ඒක ඒ සටන් ක්‍රියාමාර්ගය ඇතුලේ කරන ඕන දෙයක්. ඉතින් ඒක සම්බන්ධ අපිට මම කියන්නේ ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ තියෙන්නේ අපි දැන් මේ අවස්ථාවේදී අගත්ත තීන්දුව තමයි අපි මේ ඔක්තෝබර් 23 කරන උද්ඝෝෂණයේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයකට මේකපත් කරනවා. ජාතික මධ්‍යස්ථානයක් ජයිපෙසා ජයිප නොවන අයත් සම්බන්ධ කරගෙන අපි හදනවා ඒකේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය තුළ අපිට බලන්න පුළුවන්කම තියෙයි බුතුමාලා වගේ දෙයක් සජීව විකාශනය කරා කියලා බලාපොරොත්තු වෙන හිමුනොත් මේ මොකද නෑ මොකද වැදගත් මොකද සමහර සංවිධාන සමහර නාලිකා වලින් ගොඩක් ඒවා සජීව දෙනවනේ ඒ නිසා අපි හිතනවා මේ වගේ දේවල් සජීව දෙයි කියලා ඒ නිසා අපි ඉස්සරහට බලමු මේ සටනේ තත්ත්වයන් අනුව ඒවා තීන්දුව කරන්න